ஆயிபோவேன். අරගතර අදත් අප මාචාර්ය දාරෝණ අතුකෝරළ මහතාගේ වැඩසටහනට ඔබ සියලු දෙනාමත් මාචාර්ය දාරෝණ අතුකෝරළ මහතාත් සාදරයෙන් පිළිගනු ලබනවා. අප winwinlk.com ආයතනය කරනු ලබන ප්‍රජා සත්කාර සේවාවක් ලෙස මෙම වැඩසටහන සිදු කරන්නේ අද දින අත්වන වැඩසටහන. මම වැඩසටහන කෙටි ප්‍රවේශයක් මම අරගන්නම්. ආචාර්ය දාරෝණ අතුකෝරළ මහතා මේ වන විට ළමා මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව, ධනාත්මක මනෝවිද්‍යාව ආදී ක්ෂේත්‍රවලින් අපට පොත් 103ක් ලබා දී තිබෙනවා. ඒ වගේම එතුමානම් විවිධ රූපాయని වැඩසටහන්, ගුවන්විදුලි වැඩසටහන් ආදීනුත් රට පුරා සංචාරය කරමින් එතුමාගේ දැනුම බෙදා දෙන මහත් විද්වතෙක්. ඒ වගේම විශේෂයෙන්ම ධනාත්මක චින්තනය අපට නොමිලේ කියා දෙමින්, ඒ පිළිබඳව අප උනන්දු කරමින් මේ ශ්‍රී ලංකා වාසීන් එම ධනාත්මක චින්තනය හරහා විශාල සේවයක් කරමින් අප රට වාසීන්ට විශාල සේවයක් කරන දාරණ අතුකෝරළ මහතාට අප ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අප එතුමාට ආරාධනා කරනවා එතුමන් හත්වෙනි වැඩසටහන ආරම්භ කිරීමට. අයිබෝවන්, සුබ දවසක් සියලු දෙනාටම. අපි අදත් අපි අපේ පැයක කාලයක් විතර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ජීවිතය සාර්ථක කරගන්න කොහොමද කියලා. ඒ වගේම ජීවිතයේ සාර්ථකත්වයට ආදර තටාක සංකල්පය භාවිතා කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි මේ කලින් කතා කරපු විදිහට අපේ ජීවිතයේ ලොකු වෙනසක් කරගන්න ආදර තටාක සංකල්පය භාවිතා කරන ආකාරය ඉතාම වැදගත් වෙනවා. ඒ මොකද මූලික දේ තමයි ජීවිතය සාර්ථක කර ගන්නකොට අපිට හුඟක් වෙලාවට වැදගත් වෙන දෙයක් තමයි ආදරේ කොයි විදියටද ක්‍රියාත්මක කරන්නේ. ඒතර ආදරේ ක්‍රියාත්මක කරනකොට මූලික අංශයක් තමයි මුල කාලේ ඉඳලම දිගටම ආදරේ යම්කිසි විදියකට පවත්වාගෙන යන්න ඕනේ කියන එක අපි දන්නවා. එතකොට මීට කලින් අපි සාකච්ඡා කර අපේ ජීවිතය සාර්ථක කර ගන්නකොට මේ ආදරේ කියන එක හරියට මුත්තුපටක නූලක් වගේ ඒ දිගටම බන්ධනලා තියෙන. කිසියම් වෙලාවක ආදරය යම් කිසි විදියකට කිසියම් විදියකට ආදරය අඩුනොත් හරියට මුතුපටක නූල කඩලා ගියා වගේ පද්ධතියම කඩා යන්නට පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ නිසා තමයි අපේ ජීවිතය සාර්ථක කරගන්නකොට මේ ආදර තටාක සංකල්පය වැදගත් වෙන්නේ. අපි නිරන්තරයෙන් බලන දෙයක් තමයි ඒ වගේ දෙයක් සාකච්ඡා කරනකොට අමතර දැනුම සඳහා පොත්පත් කියවීම ඉතා වැදගත් වෙනවා. ඒ මොකද මේ කරුණු සේරම එක දවසකට එක පැයකට කරන්න බෑ. හැබැයි මේ කරුණු වල මූලික තර්කය අල්ලගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා ඒකේ තියෙන වැදගත් කරුණු සේරම කොළු කරගන්න. මම වෙනද වගේම පුරුද්දට අපි සාමාන්‍යයෙන් බලමු මේ කතා කරන්න හොඳම සාපොත් කීපයක් මම හඳුල්ලා දීලා තියෙනවා. එකක් තමයි මේ ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයකට කියන පොත. ඒකේ තියෙනවා දරුවේ පිළිඳ ගැනීමේ ඉඳලා මරණකම්ම අවශ්‍ය වෙන යම්කිසි අපේ කාලෙන් කාල ලැබිය යුතු ආදරයක්. ඒ ආදරය උචිත පරිදි ලැබුණම තමයි ඒ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. සාර්ථකත්ව මූලධර්ම කියන පණිවිඩයේ ඒ පොතේ තියෙන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න යම්කිසි ධනාත්මක චින්තන මූලධර්ම භාවිතා කරන්න කොහොමද. ඒක ප්‍රායෝගික පොතක් තමයි ඔබට ඒක ලැබී කියන එක. ඒ වගේම ආලෝකයෙන් ආලෝකයෙන් මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ ජීවිතය සාර්ථක කරගන්න කොහොමද ධනාත්මක චින්තනය පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේම ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයක් ගත කරනකොට ඒක ඉස්සල කිව්වා වගේම ජීවිතයේ සාර්ථකත්වයට වැදගත් සාධකයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මානව වර්ගයක ඉදිරි ගමනට අවශ්‍යම සාධකයක් සලකන්නේ මේ ආදරයේ සංකල්ප. ඒක මිනිසා සත්වයාට නැති මිනිසාට තියෙන විශේෂ සම්බන්ධකමක්. තන මිනිසා තමන්ගේ මේ ආදරය සතුට මේ සම්බන්ධතාවය දිගට පවත්වාගෙන ගියොත් අනිවාර්යයෙන්ම ජීවිතය සාර්ථක කරගන්න ඒක උදව් වෙනවා.
ඒසයි බලන්නට ඕන ජීවිතය සාර්ථක කරගන්නකොට කොයි විදිහටද මේ ආදර සංකල්පේ අපට සම්බන්ධ කරගන්න පුළුවන් එහෙම කල්පනා කළ බැලුවොත් අපි හැමදේරණම් පේන දෙයක් තමයි අපේ ජීවිතවල හැම වෙලේම කිසියම් විදියකට සාර්ථකත්වයක් පවත්වාගෙන යන්නට ඕන කිසියම් විදිය ආදරයක් පවත්වාගෙන යන්නට ඕන අපි එදා සාකච්ඡා කරා මේකේ මූලික ලක්ෂණය තමයි හරියට ගහකට පොර දානවා මේ ගහකට පොර දානකොට මූලික වශයෙන් අපි ඉස්සල්ලාම කඳ හැදෙන පොර දානවා ඊට පස්සේ අපි දානවා කොළ හැදෙන පොර ඊට පස්සේ මල් හැදෙන පොර ඊට පස්සේ ගෙඩි හැදෙන පොර මෙන්න මේ විදිහේ ගහකට පැලයකට පොර දාන ජීවිතේ කාලෙන් කාලයට අවශ්‍ය වෙන ආදරයක් තියෙනවා. ඒ ආදරයේ උචිත කාලේ උචිත විදිහට ලැබුණොත් තමයි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒකිට මේක පියවර කීපයක් තියෙනවා. පළවෙනි අඩිය, දෙවෙනි අඩිය, තුන්වෙනි අඩිය, හතරවෙනි අඩිය කියලා මෙහෙම අවදි 10කට බෙදලා තියෙනවා මේ ප්‍රීතිමත් ජීවිතය ගත කරන්න ආදර තටාකණිය. मूलिक जीवित सार्थक अपेनोंगे शारीरिक वर्धने बुद्धिमय वर्धने चित्तवेग वर्धने सदाचार वर्धने वर्धने अवधि रटावती බෝධරණ මේ අවදිවල කිසියම් සහසම්බන්ධකමක් තියෙනවා. ඒක අපි දන්නවා කායික වශයෙන් යම් කිසි විදියේ වර්ධනයක් ඇති වෙලා ඒක කාලයක් යනකොට එයා ඉස්සල්ලා බඩගාලා ඉඳලා නැගිටලා ඇවිදින්න පටන් ගන්නවා. ඊට පස්සේ දුවන්න පටන් ගන්නවා. ඒකේ තියෙනවා කායික වර්ධන අනුපිළිවෙල රටාවක්. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක ස්වභාව ධර්ම නීතියක්. ඒ ස්වභාව ධර්ම නීති අනුව අපි අනුපිළිවෙල ගමන් කරන්නට ඕන. ඒ වගේම තියෙනවා බුද්ධි වර්ධනයේ අනුපිළිවෙල න්‍යාය. ඒ බුද්ධි වර්ධනයේ තියෙනවා අපි කියනවා ඉන්ද්‍රිය චාලක අවදිය पूर्व संकल्प नवधि प्रतिभा चिंतन अवधि संयुक्त चिंतन अवधि वियुक्त चिंतन अवधि अवधि की बुद्धिवर्धन अवधि की समहराय इसर वे पहुवेन्न सदाचार वर्धने अणुपील रटा समाज संवर्धन अणुपील रटा मे क्यूवे මේ අනුපිළිවෙල රට අනුකූලව තමයි මේ ආදර තටාක න්‍යාය සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට අපිට පේනවා ආදර තටාක න්‍යාය සම්බන්ධ කරන කිසියම් අනුපිළිවෙල රටාවක් තියෙනවා. කායික, මානසික, බුද්ධිමය, සමාජීය, සදාචාර. මේ සියලුම සාධක තමයි මේකට පදනම් වෙලා තියෙන්නේ. මේ සියලුම සාධක පදනම් කරගෙන තමයි මේ සදාචාර සංවර්ධන න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ සදාචාර සංවර්ධන න්‍යාය ක්‍රියාත්මක වෙනකොට අපි කියුවා දැන් ඒකේ යම් කිසි විදිහ අනුපිළිවෙල රටාවකට යනවා වගේම කාලේ මුල කොටස් තුනකට බෙදන්න පුළුවන් මේ ප්‍රීතිමත් මේ ප්‍රේමණීය ජීවිතය. අදියර තුනක් තිබෙනවා. එකක් තමයි අන් අයගෙන් බැහැරින් ලැබෙන ආදරය. අපිට අන් අයගෙන් බැහැරින් ආදරයක් ලැබෙනවා. ඒක කොටසක්. ඊළඟට තමන් තමන්ටම ආදරය කිරීම කොටසක් තියෙනවා. ඊළඟට තමන්ගෙන් අනුන්ට ලබා දෙන ආදරය. එතකොට අපි කියනවා මේ ප්‍රේමයේ ලව් ටැංක් තියරිය කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. පහදා ගැනීම සහ අර්ථවත් කර ගැනීම අරමුණ ඇතුව එකක් තමයි අන් අයගෙන් බැහැරින් ලැබෙන ආදරේ පිට අයගෙන් ලැබෙන ආදරේ අපි සතියේ සතියේ සාකච්ඡා කරා පළවෙනි කොටසේදී ඉස්සල්ලාම ගෝඩ්ස් ලව් කියලා කිව්වා ඊළඟට අපි කිව්වා පේරන්ටල් ලව් ඊළඟට ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන් පන් ඊළඟට අපි කිව්වා පිය ගෲප් ලව් මෙන්න මේ ටික තමයි අපි මුල් කොටසට ගන්නෙ අන් අයගෙන් බැහැරින් තමන්ට ලැබෙන ආදරයේ කොටස් හතරක් තියෙනවා එකක් තමයි පිළිස්ස ගැනීම උපත් දක්වා එක අපි කියවා ලව් විටමින් G1 කියලා ගෝඩ්ස් ලව් කියලා අපි හඳුන්වනවා ඒකට අපි කියනවා අධ්‍යාත්ම කාර්යය ඊළඟ උපතේ සිට අවුරුදු 7 දක්වා අපි කිව්වා පේරන්ටල් ලව් දෙමාපියන්ගෙන් ලැබෙන ආදරය අපි පහතුවට කියනවා විටමින් P1 කියලා එතකොට මේ විටමින් කියලා කියන්නේ සමහර අපි කියනවා පාලින් කාලයට අවශ්‍ය විටමින් එකක් සෑම එතුම අපිට කියනවා මේ කාණ්ඩ විටමින් C ටිකක් ගන්න विस्तृत पौल अत्यवश्य लंका पीत पास देखे पंथ
සමහරලාට නමේ පන්ති විතර දක්වා කාල ළමයි නිතරම කියන ගමේ යන් ආච්චි බලන්න යන් නන්දලා බලන්න යන් කියලා ඒ කියන්නේ ඒ ආදරේ අවශ්‍ය නිසා තමයි එහෙම කියන්නේ අපි ඒතකොට නිවාඩු කාලවල ඒ වගේ අවස්ථා ලබා දුන්නොත් ඒ කාලේ අවශ්‍ය ආදරේ ලැබෙනවා ඒ වගේම යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න කැමති පාසලේ විෂය සමගාමි කටයුතු සම්බන්ධක කණ්ඩායම් වල සම්බන්ධක මෙන්න මේ වගේ දේවල් සම්බන්ධ කරලා අපි කියනවා ඒ මිතුරන්ගේ ආදරේ ලබා දෙන්න ඉතින් සන්තෝෂෙන් ඉන්න ඕන ක්‍රීඩා කරන්නට එතකොට තමයි මේ ආදර තටාකේ සම්පූර්ණ වෙන්නේ ඊළඟ එක තමයි 14 ඉඳන් 21 දක්වා කාලේ අපි කියනවා ඒකට අපි කියනවා පියර් ගෲප් ලව් කියලා පියර් ගෲප් ලව් කියලා කියන්නේ මුල් වැඩිහිටියන් සංක්‍රාන්ති වෙන අවදී සම්පදස්ත මිතුරන්ගේ ආදරේ සම්පදස්ත කියන්නේ සමාන වයස ඇති සමාන ෘජිකම් තියාලු අපි මේ කොටස තමයි අපි පළවෙනි කොටස සාකච්ඡා කරන්නේ දැන් ඒතර අපි වෙට්ටරලා කිව්වේ අනුන්ගෙන් Tamanට ලැබෙන ආදරේ මේ ආදර තටාක සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඊළඟට එන කොටස තමයි ස්වාදරය කියන එක. ස්වාදරය කියන එකේදී තමන් එතකොට තමන් තමන්ට ආදරය කරනවා. අපි මේ කාලේ කියන්නේ අවුරුදු 21 ඉඳලා 28 දක්වා. ඒ විටමින් නම් එක S1 කියලා. නැත්තම් self love. Self love කියන්නේ තමන් තමන්ට ආදරය කරගන්න කාලේ. දැන් මේ කාලේ විශේෂ කරුණු කීපයක් තියෙනවා සාකච්ඡා කරලා බලන්න. එකක් තමයි මේ කාලේ අපි සමාජයෙන් වෙන් වෙලා යනවා. සන්වාජි වෙන්වර යනවා කියලා කියන්නේ අපි ගෙදරින් ගෙදර සම්බන්ධකම් ඇත්තල යනවා. ගෙදර සම්බන්ධය ඇත්තල ගිහිල්ලා අලුතෙන් විවාහයක් කරගන්න කාලේ, රැකියාවක් සොයාගන්න කාලේ, පදිංචිය මාරු කරගන්න කාලේ, රටකින් රටකට යන කාලේ මේ සේරම වැටෙන්නේ බොහෝ දුරට 21 28 කාලේ. එතකොට ඒකයි සුවා කියන්නේ තමයි මම මටම ආදරය කරගන්න කාලේ. එතකොට අපි කියනවා මුල් ආදර තටාක හොඳට සම්පූර්ණ වෙලා තියෙනවා නම් මේ සුවාදර කාලේ ඉතාම සාර්ථක වෙනවා. එකින්දා අපි දැන් යම් කිසි කෙනෙක් අපේ විශ්වවිද්‍යාලය අපේ එනවා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන අර මුල් ආදර තරක් හොඳට සම්පූර්ණ වෙච්ච අය විශ්වවිද්‍යාලට ආම ඉතාම හොඳට ඉගෙනගෙන ඉහළම සාමර්ථ්‍යයක් ලබාගෙන ඒගොල්ලන්ගේ දක්ෂතා උපරිමව පෙන්නලා විශ්වවිද්‍යාලෙ පිට වෙන අපි ඇංගලොම් ෆැක්ටරි එකට යනවා දැන් ඇංගලොම් ෆැක්ටරි එක ගිහිල්ලා වැඩ කරන්න ගියාම දැන් සමහර මුල් ආදර තරක් හොඳට සම්පූර්ණ වෙච්ච කෙනෙක් ඉතාම සාර්ථකව තමන්ගේ ඒ රැකියාව හොඳට කරලා මුදල් ටිකක් හොයාගෙන ගෙදර යනවා එතකොට එයාගේ ඒ දැන් ඒ වගේම තමයි සමහරලාට අපි මුදල් ලැබෙන වැඩි කාලේ වැඩිපුර පැඩිය ලැබුණොත් පඩි කොහොමද ඒකට හසුරුවා ගන්න ඒ මුදල් හම්බුණාම මුල්‍ය නිදාර ලැබෙනවා ඒතර මුදල් කොහොමද පරිහරණය කරන්නේ ඉතිරි කරන ප්‍රමාණය වැඩි තමන්ගේ අනාගතය ගැන කල්පනා කරන අය තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඒ මුදල් මුල්‍ය නිදහසත් භාවිතා කරනවා තමන් ස්වාධීන වෙන්න ඕන කියලා හැඟීමක් තියෙනවා දැන් අපිට පේනවා 21 28 කාලේ සාර්ථක වෙන්නේ මුල් අධ්‍යයන සාර්ථක වෙච්ච එකම විශ්වවිද්‍යාල සමහර ළමයි එනවා හොඳට විශ්වවිද්‍යාල උපාධිය කරගෙන යනවා සමහර අය එනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථක කරගන්න ඉතාම දක්ෂ ළමයි විශ්වවිද්‍යාලට ඇවිල්ලා අවසාන විශ්වවිද්‍යාල අධ්‍යාපනය අසාර්ථක කරගන්න දැන් එතකොට අපිට ආපහු බැලුවොත් මේ හේතුව ඒකට මූලික දේ තමයි අර ආදර තටාකවල ගැටලුවක් බලපාන එතකොට මුල් කාලේ අම්මා තාත්තගේ ආදරය හොඳට ලැබුණ නැත්නම් තමන්ලාට මුල් කාලේ ගුරුවරුන්ගේ ආදරය ලැබුණ නැත්නම් ඒ අය තමන් කෙරෙහි තියෙන්නේ අවිශ්වාසය. ඊළඟට තමන්ගේ ජීවිතය පිළිබඳ කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. හැම වෙලේම කල්පනා කරන් මොකක් හරි කරලා යන්න. ගැටුම් ගොඩකටම මැදිහත් වෙනවා. තමන්ලාට උපාධිය නැතුව ගෙදර යන. ඒකෙන් තොරගෙන ස්වාදරේ නැහැ. ස්වාදරේ නැති වෙන්නේ ඒ දුව තමයි. ඒගොල්ලන්ගේ ඒ කාලේට උචිත ආදරය ලැබෙන්නේ නැහැ. එතකොට ස්වාදරය හොඳට ලැබෙන අයගෙ ලක්ෂණ තමයි මම දැන් කිව්වේ හොඳ පවුල් සංස්ථාව ආරම්භ කරන්න මේ කාලේ ආදර සම්බන්ධතා වර්ධනය කරගන්නවා අලුත් නිවසක පදිච්ච වෙන්න යනවා අලුත් කූඩුවක් හදාගන්නවා ඒක සේරම කරන්නේ 21 28 කාලේ එතකොට අපිට පේනවා එකම වගේ ආශ්‍රය කරන අය සමහර අය ජීවිත සාර්ථක කරගන්නවා සමහර අය ජීවිත අසාර්ථක කරගන්නවා මේ සාර්ථක කරනවා සහ අසාර්ථක කරනවා අපි අධ්‍යයනය කළ බැලුවොත් ඒගොල්ලන්ගේ ජීවිතයේදී හොඳට පැහැදිලිව පේන්නේ තමයි අර මුල් ආදර තටාක අනුන්ගෙන් ලැබෙන ආදරය හරියට ලැබිලා තියෙන අය මේ කාලේ ජීවිතය සාර්ථක කරගන්න. එහෙම නැති වුණත් දැන් මේ කතාව අහලා මේ පොත් කියවලා කෙනෙකුට හිතන්න පුළුවන් මට ඒ ආදර යම් යම් අඩුවක් වෙලා තියෙනවා තමයි. හැබැයි මම මගේ ජීවිතේ නැවත ගොඩනගා ගන්න. අන්න එහෙම හිතලත් මේ ස්වාදරේ තමන්ට ආදරය කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ ආදර තටාකේ සම්පූර්ණ වෙන්න නම් දැන් මේ ලව් ස්වාදරේ සම්පූර්ණ වෙන්න නම් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. මන්ද මේක අහගෙන ඉන්න අයට ඒ කරුණු අපිට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි නිදහස නිවරදුව භාවිතා කරන්න. ස්වයං විනය. එතකොට තමාන්ට නිදහස ලැබිලා තියෙනවා විශ්වවිද්‍යාලට ආම රැකියාවකට ආම කොළඹ ආම ගෙදරින් පිටවෙලා ඇවිල්ලා තියෙන.
අම්මතාත්තගේ බලතල වලින් බල බල ශක්තිය මිදිලා තියෙන. එතකොට ඒගොල්ල ලැබෙන නිදහස. මුදල් අතර ලැබෙන. මෙන්න මුදල් අතර ලැබෙනකොට නිදහස ලැබෙනකොට ඒ නිදහස සාර්ථකව භාවිත කරන්න හැකියාව තියුණොත් තමයි ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හුඟක් හොඳ දේවල් තමයි මේ කාලේ පොදු වැඩවල සම්බන්ධ. කණ්ඩායම් ක්‍රියාකල් සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි කියන ආදි සංඝවල් සම්බන්ධ වෙලා ගිහිලා තමන් හිටපු ඉස්කෝලට උදව් කරනවා. සමදාන වල සම්බන්ධ වෙනවා. බහුගිය දවස්වල අපි දැක්ක වීදි අලංකරණයට ළමයි සම්බන්ධ. දැන් මේ සේරම හොඳ ආදරයක් තියන අයගේ මූලික ලක්ෂණ. එතකොට අපි කියන දෙයක් තමයි මේ කාලේ අපි කරන්න ඕනේ අර කල්යාණ මිත්‍ර සම්බන්ධකම් වැඩි කරගන්න. හොඳ යාළුවෝ හොයාගන්නට ඕන. තමන්ගේ ජීවිතේ පිළිබඳ සැලසුම් සකස් කරගන්න ඕන. අනාගතයේ ඊළඟ අධීරවල මම අවුරුදු ගාණක් ඉස්සරහට යනකොට කොහොම සාර්ථක කරගන්න. මෙන්න මේ විදියට හොඳලා සැලසුම් කරගන්න පුළුවන් කාලේ තමයි මේ ස්ව ආදරය කියන කාර්යය. එතකොට දැන් අපි දන්නවා දැන් මම කොටස් තුනකට බෙදුවා එකක් අනුන්ගෙන් තමන්ට ලැබෙන ආදරේ තමන් තමන්ට ලැබෙන තමන් තමන්ට ආදරේ කියන එක ඒ අවුරුදු 28 න් පස්සේ අපි එනවා 28 35 විතර කාලය වෙනකොට ඊට වඩා තවත් පොඩ්ඩක් ආදරේ වෙනස් වෙනවා. එතකොට අපි අලුත් ආදරයක් ගැන කල්පනා කරනවා. ඒ අලුත් ආදරේ තමයි ආදර තටාකේ පිරෙන්න අපි මොනවද කරන්නට ඕන. එතකොට ඒකේ මූලික ලක්ෂණයක් තමයි 28 ඉඳලා 35 දක්වා ගන්න. ඒකට අපි කියනවා relationship and romance කියන ප්‍රේමණීය ආදර සම්බන්ධකම් ලව් විටමින් R කියලා කියන්නේ. මේක හරිය වැදගත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා 28 35 කියනකොට විවාහ ජීවිතය ගත කරන කාලේ. මේ විවාහ ජීවිතය ගත කරන කාලේදී අපි හිතලා බලන්න ඕනේ කොහොමද සාර්ථකව ගත කරන්නේ. ඒකින්ද මේ විවාහ ජීවිතය සාර්ථකව ගත කරන්න නම් අපි කල්ැතුව සූදානම්වත් විවාහ ජීවිතයේ ආරම්භක අවස්ථාවේ වාසිය සල්ලි නැත්තම් තමන්ට ඉන්න තැනක් නැත්තම් රැකියාවකුත් නැත්තම් ඒ ජීවිතේ හැතර අත්‍යවශ්‍යම කැඩෙනවා. ඒතකොට අපි කතා කරන්නේ සාර්ථක ජීවිතයක් ගත කරන්නේ කොහොමද? මේ සාර්ථක ජීවිතයක් ගත කරන්න මේ සමග ආදරෙන් ගත කරන්න. අපි කියන මේ කාලේ ආදරය කරන්නට දැනෙන්න ආදරය කරන්න. ඒ කියන්නේ තමන් දෙන්නම දැන් අලුත් ජීවිතයක් පටන් ගන්න. ඒ දෙන්නම අඳුර ගන්නට ඕන. අපි ඒ නිසා නිරන්තරයෙන් කියන දේ තමයි දෙන්න බලන්න ඕන පුළුවන් නම් තමන් වෙනම ගයක් අරගෙන. නැත්නම් වෙන ඇනෙක්ස් එකට ගිහිල්ලා. ඒ දෙන්නම ජීවිතේ ගොඩනගා ගන්න ඕන. ඒ කාලේ අර අපි කියනවා ට්‍රයල් ඇන් එරර්. තත්තරද ක්‍රමයට සමහර දේවල් මෙතෙක් කල් ඉගෙන ගන්න තුන දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. සමහර ලාට දෙන්න එකට එකතු වෙලා උයාගෙන කණ්ඩ වෙනවා. තමන්ලාට දෙන්නම තම තමන්ගේ වැඩ ටික කරගන්න වෙනවා. හැමදිනම් තමන් නිදහසේ ගිහිලා චිත්‍රපටියක් බලලා විනෝද වෙන්න පුළුවන්කම තියෙනවා. සංචාරයකට යන්න පුළුවන්කම තියෙනවා. මේ සේරම දේවල් කරගැනීම තුළින් ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඒ අත්‍යවශ්‍යම හොඳට දාගන්න. ඒකින් අපි නිතරම කියන දේ තමයි විවාහ ජීවිතේ ආරම්භ කරලා සාර්ථකව පවත්වාගෙන යන්න මේ 28 35 කාලේ සම්බන්ධතා හොඳට ගොඩනගා ගන්න. ප්‍රේමණීය සම්බන්ධතා තියාගන්න. ඒ වගේම හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න. දැන් සමහරලාට දැන් අපි තනි වෙලා බෑ අපි හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න ඕන හොඳ යාළුවෝ ටිකක් හොයා ගන්නට ඕන අර ආදරේ බෙදා හදා ගන්න කාර්ය ඒ ජීවිතයේ දැසි යලි හැරිලා බලන්න පුළුවන් දැන් මම ජීවිතයේ මෙතෙක් දුර අවිලා තියෙනවා ඉතිරි ටික සාර්ථකව කරගෙන යන්නේ කොහොමද අනේ එහෙම හිතුවොත් තමයි මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ අපි එදෙන් දුඟා කියන දේක් තමයි අපි කලින් දවසකට කතා කරා දැන් විවාහයක් ගැන කතා කරනකොට විවාහ ජීවිතය ඉවර වෙනකොට තමන් කොච්චර සූදානම්වත් ඉතින් ඇතුළතින් සහ පිටතින් සූදානම් නැත්නම් අපට ප්‍රශ්නයක් මතුවේ. දැන් ආපහු කල්පනා කරනවා මගේ ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා. අපි අඩුවක් තියෙනවා. එහෙනම් කරන්නේ මොකද්ද? ආපස්සට ගිහිල්ලා හිතලා බලනවා. ඇයි මගේ ජීවිතේ මෙච්චර අඩුවක් තියෙන්නේ? ඇයි අපි ගත කළ කාලේ ආදර තටාක තිරලා නැද්ද කියලා බලන්න ඕන. දැන් අපි ඉගෙනගත්තු කරුණු දන්නා මට හොඳ යාළුවෙක් හිටියේ නැහැ. යාළුවෙක් හිටියේ නැත්නම් විවාහ ජීවිතේදී මොකක්ද? ඒත් හොඳ යාළුවෝ පවත්වාගෙන යාමේ හැකියාව අඩු වෙනවා. කියන්නේ ඒ නිසා මූලික දේ තමයි හොඳ යාළුවෝ හදා ගන්න ඕනේ අඩුව නැවත සම්පූර්ණ කරගන්න. අපි කියනවා දහසක් මාළු හිටියත් තමන්ට සුදුසු තැනක් තෝරගන්නට ඕන. නැත්නම් නිකම්ම ගිහිලා කාත් එක්ක හරි යාළු වෙලා විවාහ වෙන එක නෙවෙයි. අනේ ඒ සඳහා තමයි අපි කිව්වේ මේ මරණය සහ මරණ විද්‍යාව කියන පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙන දේක් තමයි සංසාරික බැඳීම් තව බලපාන. ඒතර අපේ ජීවිත සාර්ථකත්වයට සංසාරික බැඳීම් සහකරු ඉන්නවා. ඔන්න එහෙම කෙනෙක් ලැබෙන්න පුළුවන්. දැන් ඒ වගේ දේවල් පවා අපිට කියවලා තියෙන්නට ඕන. හොයලා තියෙන්න තොරතුරු. එතකොට තමයි අපේ නිවර්දි සහකරුවෙක් සහකාරියක් තෝරගන්නේ. දැන් මම මෙතන පොතක් පෙන්නලා තියෙනවා සඵලවත් විවාහ ජීවිතය මාක්කේ.
අපි ඒකෙන් කියනවා හොඳ සහකරුවෙක් තෝරගන්නකොට සලකා බලන්න ඕන කරුණු මොනවද කියලා. ඒකට හේතුව අපි අවුරුදු 40 50ක් එකට ජීවත් වෙනවා. අවුරුදු 40 50 එකට ජීවත් වෙනකොට අපි තෝරගන්න එක්කෙනා අහම්බුලිස තෝරගන්න බෑ. අහම්බුලිස තෝරගත්තොත් වෙන්නේ අපේ අඩු අපි හිතපු දේවල් පුකුත් ලැබිලා නැහැ. දැන් මම අපි දාන අපේ මේ පාඨමාලාවල්දී අපි දෙනවා පොඩි පැවරුමක්. මොකද්ද කොලයක් කරන් ලියන්න තමන් අනාගතේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවක් නැත්නම් පිරිමියා ගැන තමන් අපේක්ෂා කරන කවර මොන වාහිත ගති ලක්ෂණ මොන මොන ගති ලක්ෂණ තියෙන එක්කද මම බඳින්න බලාපොරොත්තු වෙන්නේ. දැන් හුඟක් වෙලාට අපි දුන්නම කවුරුත් එතකන් හිතලා තියන්නේ නැහැ. මොකක් හරි හිතලා තියෙන්නේ නැතුව ලියන්න බෑ. ඒකද මූලික දේ තමයි අපි ප්‍රාර්ථනා කරනවා නම් මොන වගේ කෙනෙක් එක්කද මම සම්බන්ධතා පවත්වන්නේ. මොන වගේ කෙනෙක් එක්කද මම විවාහ වෙන්නේ. එහෙම හිතලා තිබුණොත් තමයි ඒ ජීවිතේ සාර්ථක කරගන්න අපිට හොඳ කෙනෙක් තෝරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකද අපි කියන්න උත්සාහ කරන දේ තමයි 21යි 28යි කියන්නේ ජීවිතේ ස්වාදරේ 28 35 කියන්නේ ජීවිතේ ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයක් ගත කරන්න. සම්බන්ධතා හුඟක් ගොඩනගන්න. හොඳ යාළු හදාගන්න. ටීම් වර්ක් කණ්ඩායම් වැඩ කරන්න. එතකොට තමයි ඒ කාලේ හොඳටම සාර්ථක වෙන්නේ. එතන ඒ නිසා මූලික දේ තමයි ඉගෙන ගන්න තියෙන කරුණ ටිකක් තමයි මේ කාලේ අපි ආදරය නිකන් දැනෙන්නට ඕන. අපි කියන දැනෙන්න ආදරය කරන්නේ. ආදරය තියෙන කෙනෙකුට තමයි ආදරය දෙන්න පහසු වෙන්නේ. අපි සාමාන්‍යයෙන් දැන් මේ කාලේ තුඟක් අපි දකලා තියෙන දේවල් තමයි වර්තමාන කාලේ දැන් විවාහ වෙලා ඉවරලත් ඒගොල්ලන්ට හරියට වැඩ. වැඩ ගොඩ පාටව ගන්නවා. විභාග දෙක තුනක සූදානම් කරන. මහත්යත් විභාගයක් කරනවා, ළමියත් විභාගයක් කරනවා, බිරිඳත් විභාගයක් කරනවා. තමාලා දෙන්නාටම කන්නේ කඩේ. එහෙම තමාලා ඉන්නේ හුඟක් ඈතක. එහෙම වුණාම අර මුල් අත්තිවාරම දෙදරලා. එහෙම අත්තිවාරම දෙදරලා ගියාම ආදරය හොඳට ලැබෙන්නේ නැත්නම් පස්සේ කාලේ අංකම් පටන් ගන්නවා. ඒකයි කියන්නේ සක්‍රීය ආදරය කරන්න ඉගෙන ගන්න. දැන් මේ සඳහා පොත්පත් තියෙනවා. මොකද මේ සක්‍රීය ආදරය කරනවා කියන්නේ. අපි හුඟක් දෙනෙක් මේක හිතලා නැහැ. හිතුවොත් මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අද මේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ වීම ඉතාම වැදගත් වෙන බව නැපෝලියන් හිල් වෙනම පරිච්ඡේදයක් පෙන්වලා තියෙනවා මේ ලිංගිකත්වය සහ නායකත්වය අතර සම්බන්ධකම්. පුද්ගලයාගේ ලිංගික අවශ්‍යතා සංතෘප්ත වෙනවනම් ඒක ජීවිත සාර්ථකත්වයට උදව් වෙන ආකාරයේ උදාහරණ රාශියක් එක්ක ඔහු ඒ පොතේ පෙන්නලා තියෙනවා. දැන් ඒකත් එක්ක හරි සම්බන්ධයක් තියෙනවා. එතකොට පෞල් ජීවිතය සාර්ථක කරගන්න නම් විශේෂයෙන්ම අන්‍යෝන්‍ය සම්බන්ධ සාර්ථක වෙන්න තෘප්තකර ලිංගික සම්බන්ධකම් තියෙන්නට ඕන. ඒක නව ජීවිතේ අත්විවරමක්. අපි මේ ගැන දෙසරයක් කල්පනා කරන්න ඕන. මොකද හුඟක් දෙනෙක් මේක එච්චර සලකලා බලලා නැහැ. ඒකට හේතුව අපි මේ ගැන කතා කරලා නැහැ. දැන් මනෝවිද්‍යාත්මක පර්යේෂණ කරලා තියෙන්නේ. පෞල් උපදේශකගේ පර්යේෂණවල පේන්නේ තමයි මේ ලිංගික ජීවිතයේ අසාර්ථකත්වය තමයි පෞල් සංස්ථා බිඳ වැටීමේ ප්‍රධාන සාධකය. සියලු 80ක් විතර පෞල් උපදේශන එන අය ලිංගිකත්වයේ විලඳ ගැටලුවක් කොහොම හරි යටින් තියෙනවා කියන එක තමයි ඩොරති ඩික්ස් වගේ උපදේශිකාවන් කියලා තියෙන්නේ. ඒතර අපිට පේනවා මේ කාලේ තමයි හොඳම කාලේ මේ විවාහ ජීවිතයේ මේ ප්‍රේමණීය බව ඉස්මතු කරගන්න. මේ කාලේ තමයි ඊළඟට දරුවන් හදන්න. දරුවන් හදන්න කල්පනා කරන, දරුවන් හදන්න සැලසුම් කරන. මේ දරුවන් හදන්න සැලසුම් කරලා කල්පනා කරනවා කියන්නේ පවුලට තවත් හොඳ සම්බන්ධයක් ගොඩනගන. මේ සම්බන්ධය ගොඩනගන අපි එතකොට ඒ කාලේ වෙනකොට අපි ළමයින්ට ආදරය කරන්න පටන් ගන්න. අපි ඒතර ඊළඟ ලව් ආදර තටාකේ සම්බන්ධ වෙන්නේ ලවින්ග ඩිපෙන්ඩන්ට් කිය. ලවින්ග ඩිපෙන්ඩන්ට් කියන්නේ යැපෙන්නන් සඳහා ආදරේ. මේක හරි වැදගත් වෙනවා. දැන් ඊළඟ අපි ආදරේ මාරු වෙනවා. මෙතෙක් කල අපිට විතරක් තිබුණු ආදරේ දැන් අපි යැපෙන්නන් සඳහා ආදරේ මාරු කරනවා. යැපෙන්නන් සඳහා කියන්නේ මොකක්ද? මේ ආදරේ මේ දරුවන් සඳහා ආදරය කරන. දරුවන්ට ආදරය කරනකොට මේ යැපෙන්නෝ කියන්නේ ගොඩක් අය. දරුවොත් එක්ක ඉන්නකොට ජීවිතය සතුටු වෙනවා. සතුටු වෙනවා. අපි දරුවන්ට ආදරය කරනවා, ආදරය පිට හදා ගන්නවා. සුරතල් සතුන්ට පරිසරයට, ගෙවතු වගාවට මල් වලින් ඩිපෙන්ඩන්ට් කියලා. දැන් පූසෙක් හදනවා නම්, නැත්නම් උරතල් සතෙක් හදනවා නම්, එයා ඩිපෙන්ඩන්ට්. එයාටත් වතුර දෙන්න ඕනේ, කෑම දෙන්නට ඕනේ, ආදරය දෙන්නට ඕනේ. ඒකෙනුත් අර අපේ ආදර තටාකේ සම්පූර්ණ වෙනවා. ඒකින්ද අපි සාමාන්‍යයෙන් කියන්නේ නැත්තම් මේ කාලේ අපෙන් බැහැරට ආදරේ යන කාලේ. අපි ඉස්සල්ලා කිව්වේ බැහැරෙන් තමන්ට ආදරේ ලැබෙනවා. පස්සේ මම මටම ආදරේ කරනවා. දැන් මගෙන් පිටට යනවා. ඒතකොට එකක් තමයි අර රිලේෂන්ෂිප් ඇන් රොමාන්ස් කියන එක, ප්‍රේමණීය ජී ආදරය කියන එක. ඊළඟ එක තමයි මේ ලවින් ඇ ඩිපෙන්ඩන්ට්.
යැපෙන්නන් සඳහාද. එතකොට තමන් ආපසු ලැබෙන ප්‍රතිඵලයක් ගැන හිතන්නේ නැතුව මේ යැපෙන්නන්ට ආදරය කරන්න. අපි කියන සමහරලාට අපි ආදරය කරනකොට අපිට ආපහු ලැබෙනවා නම් තමයි ආදරය කරන්නේ. හැබැයි යෝජනා කරන දේ තමයි ආපසු තමන්ට ලැබෙන දෙයක් නැතුව අපි අපේ දරුවන් රැක බලා ගන්න. අපි අපේ සුරතල් සතුන් රැක බලා ගන්න. අපි පරිසරයට ආදරය කරන්න. ගස්වැල් හිටවන්න. මල් වගා කරන්න. සේරම අර ලව් ටැංක් එක පිරෙන්න අවශ්‍ය සාධක. එතකොට දැන් අපි හිතලා බලන්න පුළුවන් දැන් මම මේ කාලය තුල අවුරුදු 28 35 විතර කාලය තුල මම ඒ වගේ දේවල් වලට මගේ අවධානය යොමු කරාද? යොමු කරලා තියෙනවා නම් ඒකේ වාසිය හුඟක් වැඩි. ඒකද මූලික දේ තමයි අය ආදර තටාක සම්පූර්ණ කරගන්න අපි කළ යුතු කාර්යයන් තමයි එතන යෝජනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ දරුවන් සඳහා අවශ්‍ය ආයට ආදරේ බෙදා දෙන්න. එතකොට තමන්ගේ දරුවෝ විතරක් නෙමෙයි අනුන්ගේ දරුවෝ වෙන්නත් පුළුවන්. එතකොට ගුරුවරුන්ට වගේ ආයට හෙදියන්ට වගේ ආයට මේක වැඩි වාසියක් ලැබෙනවා. එතකොට එතෙන්දී ඒගොල්ලන්ගේ ආදර තටාකේ සම්පූර්ණ වෙනවා. එතකොට ආදර තටාකේ පුරව ගන්න නම් මොකද්ද අපි කරන්නට ඕන? පූර්ණත්ව සඳහා ආදරය. යමක් තෝරගන්න මම මොනවට ජීවිත කාලේ පුරාම ආදරය කරන්නේ. නිකන් කාට කාට ආදරය කරන්නේ මගේ ජීවිතේ දැක්මක් ඒක. ඒ දැක්මට අනුව යමක් තෝරගන්න. ඊළඟට මේ ප්‍රවීණත්ව දක්වන ශ්‍රේෂ්ඨට ආදරය කරන්න. ආදරේ බෙද හදා දෙන්න. ඒකද මම දැන් හිතනවා මම කියන මම පොත් වලට ආදරේ. මම පොත් කියවන්න කැමතියි. මම ප්‍රවීණත්වයේ දක්වන්නේ ඒ ශේෂ්ඨයෙන්. මම මේ ශේෂ්ඨයට ආදරේ කරනවා. සමහර අය කැමති ගෝවිතයන්. ඒ ගෝවිතයන් ශේෂ්ඨට ආදරේ කරන්නේ. සමහර අය කැමති දරුවන් වෙනුවෙන්, කැපෙන්නන් වෙනුවෙන් කැපවෙන්න. ඒගොල්ලෝ සමිස් සමගම් පාත් කරලා ප්‍රජා සංවර්ධන කටයුතු රියදෙලා ඒ පූර්ණත්වය කරා යන්න. අනේ ඒ වගේ දේවල් ගන්න කැමති අය ඒ සඳහා යන්නට ඕන. හොඳයි දැන් අපි මෙච්චර කතා කරපු කරුණු වලින් අපිට ගන්න පුළුවන් දේ තමයි අපි එතකොට කරන්න ඕනේ අනුන් සඳහා ආදරේ ලබා දෙන්න. එතන ඒ ඊට පස්සේ අපි එනවා 42යි 49 එක. දැන් අපි ආපහු ගිහුවොත් අපි 21යි 28යි කාලේ ගිහුවා සුවාදරේ කියලා 28යි 35යි අතර කාලේ අපි ගිහුවා ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයක්, ඒ කියන්නේ රොමාන්ස් ඇන් රිලේෂන්ෂිප් ලවින් ඇන් ඩිපෙන්ඩන්ට් යැපෙන්නන් සඳහා ආදරේ. යැපෙන්නන් කියලා අපි ඔච්චර කතා කරේ කවුද? අපේ දරුවන් හොඳට හදාගන්න. ඒකෝ දරුවන් වෙනුවෙන් ආදරේ තමන්ගේ යනවයි කියලා කියන්නේ තමන්ගේ ආදර තටාකේ සම්පූර්ණ වෙනවා. ඒකිතා දරුවන් වෙනුවෙන් නිදි මරනවා, දරුවන් එක්ක අපි ඉස්කෝලේ යනවා, දරුවන් වෙනුවෙන් බෙහෙත් යනවා, දරුවන් එක්ක අපි සන්තෝෂයෙන් ඉන්නවා. ඒ හැම දෙයක්ම තමන්ගේ ආදර තටාකේ සම්පූර්ණයි. ඒක ප්‍රතිඵලයක් හැට දරුවෝ සාර්ථක වෙනවා. තමන්ගේ ගන්න පදේම ආවෙන්නට सार्थक हतर दिन बुध තමන් දියුණු වෙන්නෙත් නෑ වෙන කෙනෙක් දියුණු වෙන්න උදව් කරන්නෙත් නෑ ස්වార్థයක් නැති පරාර්ථයක් තියයි සමහර අය ඉන්නවා ස්වార్థය නෑ පරාර්ථය තියෙනවා පුදුම විදිහට හඳුන්වනවා ස්වార్థය තියෙනවා පරාර්ථය නෑ හතරේ පුදුම විදිහට හඳුන්වනවා ස්වార్థයක් තියෙනවා පරාර්ථයක් මේ චරිතේ කලින් තමන්ගේ ගමඳු වෙන්නේ නෑ ප්‍රේම දියුණු වෙන්නේ නැහැ ඒක දුර චරිත තමයි ස්වార్థයක් පරාර්ථයක් හතරේ යනවා පැහැදිලිව ඒක ලොකු කරන්නේ නැහැ දෙවෙනි පුජ්‍යල පුදුහන්න ස්වార్థේ නැහැ පරාර්ථය දැන් එතන අර මුල්පෙ තමන්ගේ යහපත සඳහා කටයුතු කරගන්නේ ඒක බුදුහාරු කියන ටිකක් හොඳ එක්කෙන් ඊට වැඩිය හොඳයි කියලා කියනවා පරාර්ථය නොකර ස්වార్థය ඇති කරගන්න ස්වార్థය ඇති කරගන්න හොඳයි පරාර්ථය ඇති කරත් නැතත් කියන එක නැතත් කියන එක නොකර හිටියත් ඒක ලොකු පාඩුවක් වෙන්නේ දෙවෙනියට වැඩිය තුන්වෙනිය හොඳයි මම කියන්නේ ඇයි එහෙම කියන්නේ කියලා හතරවෙනි පුජ්‍යලා තමයි උත්තරීතර චරිත. ඉස්සල් ස්වార్థේ වර්ධනය කරගන්නවා ඊට පස්සේ පරාර්ථේ වර්ධනය කිරීමට කටයුතු කරනවා. එතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපි මේ ඇයි මේ ස්වార్థයට පරාර්ථය කරන පුජ්‍යලාට වඩා තුන්වෙනිට මං කියපු පරාර්ථයට වඩා වැදගත් ස්වార్థය ගන්න එක නෙයි. දැන් ස්වార్థය කියන්නේ ආත්මార్థකමිත්‍ය නෙවෙයි. ස්වార్థය කියන්නේ මම මගේ දියුණුව සඳහා කටයුතු කිරීම. ඒක මම මගේ දියුණුව සඳහා කටයුතු කරන්නේ නැතුව අනුන් යහපත් කරන්න ගියාම වෙන්නේ මොකද්ද වැරද්දක් සිද්ධ වෙන. ඒක නේද අපිට වැඩි කල්ලේ කරන්න බෑ. මම ඉස්සල්ලා මගේ ජීවිත සාර්ථක කරගත්තට පස්සේ මට පුළුවන් අනුන් වෙනුවෙන් කටයුතු කරන්න. ඒක නේද අනුන් වෙනුවෙන් කටයුතු කිරීමට උත්සාහ කිරීමට ඉස්සල්ලා කරන්න ඕනේ මම මගේ ජීවිතය සාර්ථක.
උදාහරණයක් කිව්ව අපි කියන නුග ගහක් ගන්න බලන්න මේ නුග ගහක් ඉස්සරලා නුග ගහක් උඩට ගිහිල්ලා නුග ගහ වැඩුණාට පස්සේ මොකද කරන්නේ වැඩුණාට පස්සේ උඩ ඉඳලා අතු එවන මුල් එවන ඒ මුල් වලිනුත් පොළොවට හයි වෙන දැන් නුග ගහ හොඳ ශක්තිමත් ස්වార్థය හොඳටම වැඩිලා තියෙනවා ඊට පස්සේ නුග ගහට පුළුවන් ඕන තරම් පරාර්ථය කරන්න ඒකේ කුරුල්ලන්ට කූඩු හදන්න පුළුවන් ගහයාට හරකොන්ට නොතෙමින්න පුළුවන් තම සර්පෙන්ට ගුව හදා ගන්න පුළුවන් කුරුල්ලන්ට පළතුරු ගන්න පුළුවන් මේ හැම දෙයක්ම දෙන්න පුළුවන් අර නුග ගහට. හැබැයි නුග ගහේ ටික දෙන්න නම් ඉස්සර තමන් ශක්තිමත් වෙන්න ඕන. කිසිම විදියකට ආය හෙල්ලුවට හුලම් පාරට වැටෙන්නේ නැහැ. එතකොට පුජ්‍යලේ ඉන්නවනේ අපිත් අපේ ජීවිත සාර්ථක කරගන්න ඕනේ. කොහොමත්ම මොන හුලඟ ආවත් ඒකට කෝඩේට අහු නොවන මට්ටමට ස්වార్థේ ශක්තිමත් කරගන්න. ඒ ශක්තිමත් කරගන්න ඉවරලා ඊට පස්සේ අපි කියන්නේ අර මුල ඉඳලා කරන්න ඕන තමයි. මේ වඩාත්ම සාර්ථක පුජ්‍යලයා ස්වార్థේ දියුණු කරගෙන පරාර්ථය සඳහාත් කටයුතු කරන පුජ්‍යලයා. එතකොට අපේ ආදර තටාක න්‍යාය අනුව අවුරුදු 42 49 කියන්නේ පරාර්ථය සඳහා කටයුතු කිරීම. එතකොට අපි දැන් ජීවිතයේ නියමන්තවට හසුරවාගෙන ආ පුජ්‍යලයේ මේ වෙනකොට යම්කිසි අඩිතාලමක් දාගෙන ඉන්නේ. जीवित यंकट सार्थक जीवित सार्थक इस तरह मूलिक देता माय मे नव मित्र मित्र अति कर नव मित्र मित्र अति कर ප්‍රජාවත් එක්ක වැඩ කරන්න ඉගෙන ගන්නට ඕන. අද මේ නව ලෝකේ අපි කියන දේ නැත්නම් ටීම් වර්ක් කරන්න ඕන. ටීම් වර්ක් නැතුව ඉස්සරහට යන්න බෑ. ඒකින්ද සෝෂල් ඉන්ටෙලිජන්ස් කියලා අපි කියනවා සමාජ බුද්ධිය. අපි පාසල් කාලේ ළමයින්ට සමාජ බුද්ධිය උගක් දියුණු කරන්න කියන්නේ. බාල්දක්ෂ ව්‍යාපාර වල සම්බන්ධ වෙලා කියන වැඩ කරන්න කියන්නේ. ප්‍රජා සංවාදයේ වැඩ වලට යන්න කියන්නේ. මේ අක්ෂිදාන වැඩසටහන් වලට ලේ දන් දීමට සම්බන්ධ වෙන්න කියන්නේ වෙන්න මේ සඳහා. එතකොට තමයි අපේ අර ආදර තටාකේ සම්පූර්ණ වෙන්නේ. අනුන් සඳහා සේවය කරනකොට අපිට කම්මැලි කමක් තේරෙන්නේ නැහැ. හැම වෙලේම දවස නැගිටින්නේ යම් කිසි වැඩක් සඳහා. ඒකින්ද අපි හුඟක් යෝජනා කරන දේ තමයි මේ කාලේ සමිස් සමාගම් වලට බැඳෙන්නේ. ගමේ විවිධ සමිස් සමාගම් තියෙනවා. ඒවට බැඳිලා තමන්ගේ සේවා ලෝකේ පලාල් කරගන්න. ඒත් මූලික දේ තමයි තමන්ගේ සමිස් වල බැඳිලා කටයුතු කරනකොට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඒව ගියොත් තමයි අපි හිතනවා ජීවිතය හුඟක් පිරිච්ච දෙයක් වෙන්නේ. දැන් සමහර අය ඉන්නවා මේ වෙනකොට තමන්ගේ ආර්ථිකය විතරක් දියුණු කරගෙන තමන්ගේ රැකියාව පමණක් කරමින් ජීවත් වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? එයාට මිතුරන් නැතුව යනවා. මිතුරන් නැතුව ගියාම සමහරවිට වෘත්ති ජීවිතය අසාර්ථක වෙන්නත් පුළුවන්කම තියෙනවා. දැන් අපි තවත් එහාට යනකොට 42 49 වෙනකොට අපි එනවා ඊට වඩා ටිකක් තවත් අපේ දක්ෂතා වැඩි වෙනවා. මේ වෙනකොට හරියට ආපු කෙනෙක් පිළිවෙලට ආපු කෙනෙක් තමන්ගේ අධ්‍යාපනය උගත් දියුණු කරගෙන ඉහළ මට්ටමේ රැකියාව ලබාගෙන ඒ ජීවිතයේ යාර්ථකත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙම ආපු කෙනෙකුට දැන් අපි කියනවා තව ඉස්සරහට අඩියක් තියන්න. මොකද්ද? serving to the world කියන්නේ. serving to the world කියලා කියන්නේ ලෝකයට උදව් කරන. දැන් අපි වෙනදට වඩා අපේ දැනුම වැඩි. දැන් අපිට පුළුවන් අපේ ප්‍රොෆෙසරිය පුරුල් කරන්න. සමාජයේ වැඩි දියුණු කරන්න. මේ කාලේ අපිට පුළුවන් සංචාරය කරන්න අපේ පවුලේ සමගාමීව සමග ලෝකේ අඳුනා ගන්න. ඒ කියන්නේ දැන් අපි ටික අපේ වපසරිය පුරුදු කරා යනවා. ඉස්සෙල්ලා අපි තමන් ළඟ හිටියා, ඊළඟට අපේ යාළුවන් ළඟ ගියා, ඩිපෙන්ඩන්ට් ළඟ ගියා, ඊළඟට අපි කොමියුනිටි එකට වැඩ කරා. දැන් අපි කොමියුනිටියෙන් පිට ප්‍රජාවගෙන් පිට අපි වැඩ කරනවා. ප්‍රජාවගෙන් පිට වැඩ කරනකොට අපිට ලෝකෙට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙනකොට අපේ දැනුම වැඩි වෙලා තියෙනවා. පරිණත වෙලා තියෙනවා. පරිණත නිසා අපිට සමාජයේ ලෝකු සේවාල් කරන්න පුළුවන්. එතකොට අපි ඩෙන්ගු වදුර මඩලන්න අපේ දායකත්වය ලබා දෙනවා. ත්‍රස්තවාදී වදුරු නැති කරන්න අපේ දායකත්වය ලබා දෙනවා. සාමාජිකව දැන් විදියට වසංගත අඩු කරන්න අපි කොහොමද දායක වෙන්නේ? වෙන මෙතන අපේ ශ්‍රමදාන කටයුතු මූල්‍ය පහසුකම් ඒවා බෙදා හදාගෙන අපි අනිත් පැයට යොදනකොට අපිට හුඟා පිළිච්ච ජීවිතයක් ඇති වෙනවා. දැන් අපිට අනිත් පැත්තට බලන්න මේ කාලේ කිසියම් දෙයක් කරන්න නැතුව සමාජයට උදව්වක් කරන්න නැතුව විනෝදෙකුත් වෙන්න නැතුව ඉන්න අය කලකිරීමට පටන් ගන්න. ජීවිතේ එපා වෙලා තියෙනවා. ඒගොල්ලන් හරියට මානසික ප්‍රශ්න ඇති වෙනවා. ඒ මානසික ප්‍රශ්න ඇති වෙනකොට ජීවිතේ පිළිවෙල කිසිම සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා. දැන් ආදර තටාක න්‍යාය අනුව එක එක අධිරවල සමණ්ඩ
පුළුවන් පුළුවන් විදියට මේ වගේ දෙයක් කාලෙන් කාලෙ බෙදලා තියෙනවා. මම ඉස්සල්ලා කිව්වා වගේම අපි ගහකට පොර දානවා වගේ තමයි. දැන් මේ පොර දාන්නේ මල් හැදෙන කාලේ. ඊළඟට එන්නේ ගෙඩි හැදෙන කාලේ. ඒ මල් හැදෙන කාලේ ගෙඩි හැදෙන කාලේ සාර්ථක වෙන්නේ ආරම්භක අවස්ථාවේදී අපි හොඳට පොර දාලා රැකවරණය දීලා ගහ සකස් කරගත්තා නම් විතරයි. දැන් අපි එකෙන් පල නෙලා ගන්න කාලේ. අර වගේ පරාර්ථය යෙදෙන කාලේ. විශේෂයෙන් කරා නුගගස් වල අපි නුගගස් වලට මේ මේ කුරුල්ලන්ට ගෙඩි කඩා ගන්න හේවන ලබා දෙන්න ශක්තිමත් වෙන කාලේ. අත්මුල් ලෙවලා ජීවයේ ගහ ශක්තිමත් වෙනකන් කිසිම කෙනෙකුට හොලවන්න බෑ. අන්න ඒ තත්ත්වර අපි දියුණු වෙන්නත් ඕනේ. දියුණු වෙලා ඉවරලා අපේ ජීවිතය සාර්ථක කරගන්න. ඒතර විනෝද වීම දිගටම කරගෙන යන්න ඕනේ මේක. විනෝදේ දිගටම කරගෙන යන්න කියන්නේ මූලික දේ තමයි. දිගට විනෝද වීම කරගෙන යනකොට සාර්ථක වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර මේ කාලේ මූලික ලක්ෂණය තමයි කැදැල්ල හිස්වීමේ අර්බුදයක් එනවා. අන්න ඒක හුවක් කරනවා. දැන් මේ වෙනකොට අපේ විවාහ වෙලා ඉවරලා දරුවා හැදුණා. දරුවෝ දැන් ලොකු වෙලා දරුවෝ ඊළඟට රැකියාවට යනවා. දැන් විවාහ වෙලා දරුවෝ වෙන් වෙලා යනවා. දරුවෝ වෙන් වෙලා විවාහ වෙලට යනකොට ඔන්න එතන මානසික පීඩාවක් ඇති. එතකොට තමයි කැදැල්ල හිස්වීමේ අර්බුදය කියලා කියන්නේ. ඒ කැදැල්ල හිස්වීමේ අර්බුදයට එනකොට අපි ඒකට සූදානම් වෙන්නත් ඕන මේ කාර්. එතකොට ගෙදරින් තමන්ගේ දුවල පුතාලා වෙන් වෙලා යනකොට ඒ හිතස පුරව ගන්න අපි සමාජයේ සේවය කිරීම වැඩි කරන්නට ඕන. එතකොට තමයි ඒක සාර්ථක කරන්න පුළුවන්. අපි ඉදිරි කොටසත් ඉවර කරලා බලමු. අවුරුදු 56 සිට ඉස්සරහට මොකද කරන්නේ? 56 සිට ඉස්සරහට උකට අපි කියනවා serving to the goat. ඒ කියන්නේ vitamin G2 කියන්නේ. ඒ කියන්නේ දැන් අපි විශ්‍රාමික වයසට එනවා. විශ්‍රාමික වයසට සාර්ථක විශ්‍රාමික ජීවිතයක් ගත කරන්න ඕන. මේක හරි වැදගත් වෙනවා. සාමාන්‍ය මනෝවිද්‍යාඥයෝ මේ වැඩිහිටි කාලේ කොටස් කීපයකට බෙදලා තියෙනවා. මැදි වැඩිහිටියෝ කියන්නේ 41 ඉඳලා 65 දක්වා. පසු වැඩිහිටියෝ කියන්නේ 65 ඉඳලා ඉස්සරහට. දැන් එතකොට මේ වයසත් ඒ කාලෙත් අපි ජීවිතේ පරිණත කාලේ. දැන් මේ පරිණත කාලේ සන්තෝෂයෙන් ගත කරන්නට ඕන. මේක හරි වැදගත් වෙන්නේ මුගක් අය මේ වෙනකොට ජීවිතේ කලකේනවා. මම තනි වෙලා කියලා හිතනවා. දැන් එහෙම හිතන්න ගියොත් එහෙම අපි ජීවිතේ අංග සම්පූර්ණ ගත කරවෙන්නේ නැහැ. ඒකින්ද මේ කාලේ කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. මොකක්ද වැඩිහිටි වියේදී විස්රාම යනකොට මෙන්න මේ ප්‍රශ්නට අපි මුහුණ දෙන්න වෙනවා. කැදැල්ලේ හිස්වීමේ අර්බුදය කියලා අපි හඳුන්වනවා. මොකද කැදැල්ලේ හිස් වෙනවා කියන්නේ අර එකට හිටපු දුවලා පුතාලා විවාහ වෙලා වෙන වෙනම පදිංචියට යනවා. මේ වෙනකොට සමහරලාට අන්තිමට ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි දෙන්න විතරයි. එතකොට ඒකට සූදානම් වෙලා ඉන්නවා. අපේ ජීවිතේ 21 සතවර්ෂයේ ඉස්සර වගේ මේ සියලු දෙනාම එක ගෙදර තවදුරටත් ජීවත් වෙයි කියන බලාපොරොත්තුව තියන්න හොඳ නැහැ. ඒ මොකද හැම දෙනාම දැන් අන්තර්ජාතික චරිත වලටපත් වෙලා තියෙනවා. හැම දෙනාම රැකියාව වලට එක එක තැන් වලට යන්න වෙනවා. තමන්න පිටරට යන්න වෙනවා. එහෙම වුණාම අනිවාර්ය ප්‍රතිඵලයක් ඇට අපිට මේ ගැටලුවට මුහුණ දෙන්න ඕනේ. මේ ගැටලුවක් නෙවෙයි සංවර්ධනයේ තවත් එක අවස්ථාවක් කියලා පිළිගත්තොත් මේක සාර්ථක කරන්න පුළුවන්. මේකින්ද මේ කැදැල්ලේ හිස්වීමේ අර්බුදය කියන එක හොඳට තේරුම් ගන්නට ඕන. ඒ මොකද අපි එහෙම කතා කරන්නේ හුඟක් දෙනා මේ වෙනකොට ඇවිල්ලා මේ ගැන හරියට දුක් වෙනවා. වැඩිහිටියන් හුඟක් ඇවිල්ලා කනගාටු මේ කියනවා අපිට ජීවිතේ දැන් කලකිරලා තියෙනවා. කවුරුත් ගෙදර නැහැ. ලොකු ගයක් හදාගත්තා. අන්දර ගේ හිස්සලා තියෙනවා. දැන් මේක අපි බලාපොරොත්තු වෙන්න ඕන. අපි දන්නවා අපේ ළමයි ලොකු වුණාම මේගොල්ලෝ විවාහ වුණාම මේගොල්ලෝ මේ ගෙදරේ යනවා. ඒකින් අනාගතයේ Tamanට පාලනය කරගන්න පුළුවන් විදියට සැලසුම් කරන්න කියන්නේ ඒක තමයි. අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපි ගියක් හදා ගන්නවා නම් පවුල්ලේ ඉන්න 7 දෙනයි, අද නැත්නම් 5 දෙනයි, 5 දෙනාට කාමර පහකුත් එක්ක, තවත් විශාල සාරෙකුත් එක්ක හැම දෙනාම හැමදාම මේක ජීවත් වෙ කියලා හිතනවා නම් ඒක වැරදි. එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද අපි ඒකට සැලසුම් කරපුවා තමයි ඒ ජීවිතේ අර්බුදයක් කරගන්න නැත්තේ. අපිට හරියට හම් වෙලා තියෙනවා ගේ හදාගෙන තියෙනවා අන්තිමට ඒ දෙන්න ඉන්නේ කාමර දෙකක් විතරයි, තව කාමර 7-8ක් තියෙනවා. එතකොට තමයි ප්‍රශ්න මතුවේ. එතකොට තමයි මේ ගැන හුඟක් කේන්ද්‍රී ගන්න. ඒකට හේතුව අපි හිතුවේ නෑ මෙහෙම යුගයක් එනවා කියලා. ඒකත් දැන් ඒකයි අපි පල්ලතෝ කියන්නේ මෙහෙම කාලයක් එනවා ඒ ගැනත් අපි හිතලා තියන්න ඕන. එහෙමනම් අපි විස්රාම ගන්න කාලේ වෙනවා. විස්රාම ජීවිතය සාර්ථක ගත කරන්නම් ඒ අවධියත් සාර්ථකව ගත කරන හැටි කර ගන්නට ඕන. ඒ කාලේ මේ ජෝන් ග්‍රේ හඳුන්වලා තියන්නේ serving to the goat කිය. serving to the god කියන එකේ විශේෂ අර්ථයක් තියෙනවා. ඒක අපි අධ්‍යාත්මික ජීවිතයේ දැන් සූදානම් වෙන්න ඕනේ.
अध्यात्म जीवित सार्थक गण विश्रामिक जीवित अर्थ संपन्न कर अभी विश्राम अंडस्थल कल्पना करोने मगे विश्राम जीवित मं गत को विश्राम जीवित गत कर पूर्व सूदार अभी लंका वेडीटियांधार्टमेंधान वेडीटी संघ ज्येष्ठ पूर्व संघम की नोकुदे वेडसट योजना कर विनोद संबंध कल ऑस्ट्रेलिया विनम ज्येष्ठ पूर्व संघम वर्ट प्रजीन आधार दिन मसिक सर कविल वेडीट संबंध कथाभर अतीत सिद्धवी अनागत सह साकर अवस्था वक्ति इतना जीवित सुंदर अक्त विन सतुल विनो मत मतका अवस्था की आम एगोलो पेरने तम पड़का सतोष सतोष वेला जीवित सार्थक सतुल विना विनोद सारी वेद ये मे कल अनिवार्य धर मुन इन हर सतोष सतोष अध्यात्मक सांवर्धन अति कर अवस्था वक्ति इन मूलिक दीतम आदर तटाट अनुकूल अनुकूल जीवित सार्थक सटाने धनात्मक अध्यकोत्तम अंग संपूर्ण अभी नोलब पौरदान कंधन का मल्हन पोर दीद वरदे वरदे नसकाले कोचर पोर दम अर के शक्त अभी एक आदर तटाक न्याय इगन गंडी उचित काले उचित आदर अंग संपूर्ण लबा दुन एक अंग संपूर्ण ंग संपूर्ण इमोशनल सपोर्ट चित्त वेग सहयोगी मित्रशीली गेदर अम्मला दूलपुतर गेदर संबंधक चित्त वेग संबंध सहयोगी हर लादी एक साधक मित्रशीली मगे तीन चिंतवे प्रश्न उदाहरण अवबोधक वयस हेसरी जीवित सार्थक अभी कोई भी धीरे उदोगर अंडरस्टैंडिंग अभी अवबोधिंग इन ये बहुम लिंग लिंग वरदने देवाई मूलिक देखें खाली वेडिकर मे वगे लव टैंक रूप बेलो पैप दिखे वतुरे पैप दिखे वतुर आदर तटाक संपूर्ण
හැබැයි අනිත් පැත්තෙන් අපි යටපයි පෙරලා තියලා ඒවෙන් ආදර තටාකේ පිරණ දේවල් ඉවත් කරන්න ඉඩ දුන්නොත් ඊට සැලසුනොත් වෙන්නේ මොකද්ද මේ ලව් ටැංක් එක දන්නේම නැතුව පිච්චිලා යනවා නැත්නම් හිස්සලා යනවා හිස්සලා ගියොත් ජීවිතය අසාර්ථක වෙනවා කොහොමද ඒක අසාර්ථක වෙන්නේ එක පැත්තකින් කොයි පැත්තෙන් හරි මේ කියන්නේ අපි ගමු ऋणात्मक अद्यकना जीवित काल के आदर तटाक आदर टिक 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 टिकेम निरंतर उत्साह महंसु नाम कौर जनांगे प्रशंसा कर आदर तटाके संपूर्ण हिस्से आदर तटाक मतभेद मतवाद तीन ऐतिर මතවාද ආවම මේ මතවාදත් එක්ක කොහොමද කටයුතු කරලා අපි ජීවිතේ සන්තෝෂයෙන් ගත කරන්නේ සාමූහිකව ඉවර කරන්න සහයෝගී වර්ධනය කරගන්න මෙන්න මේ ටික කරන්නේ කොහොමද කියන තමයි අපි කල්පනා කරන්නට ඕන දැන් අපි ඔච්චර කතා කරා මේ ආදර තටාකවල ස්වභාවයේ ආදරතාවල වටිනාකම කොහොමද පවත්වාගෙන යන්නේ දැන් අපි අනිත් පැත්තට හිතමු किसी विधियाट दमे कल्पना कथा करमे कदावस अनुकूल आदर तटाक आकार अभी कथा एक दिन वटिनाक कथा अभी अणिपत्र दमे आगर हितनवाण मगे जीवित नियम आदर तटाक संपूर्ण दम कर හැබැයි වාසනාවට අපිට ආපව තියෙනවා ආපව කල්පනා කරලා බලන්න කොහොමද දැන් ඒක සම්පූර්ණ කරගන්නේ අපි හිතමු අපිට පොඩි කාලේ අපිට යාළුවෝ හිටියේ නැත්තම් අපි කිසිම යාළුවෙක් එක්ක සම්බන්ධතා පැවැත්වුවේ නැත්තම් එහෙනම් අපේ පිය ගෲප් එක හොඳ සම්බන්ධස ගන්න හිටිය නැත්තම් ඒ අපි කියනවා ඒ ආදර තටාකේ හිස්සලා ගිහිල්ලා තියෙනවා එහෙම ආයට තමයි වැඩිහිටි වුණාම රැකියා ලෝකේ අසාර්ථකතාවක් ඇති වෙනවා ඒකෝ රැකියා ලෝකේ අනිත් පැත්තක යාළුවෝත් එක්ක වැඩ කරන්න බෑ ආයතන ප්‍රධානියත් එක්ක නිතර ගැටුම් ඇති කරගන්න. සමානට ආයතනයේ ගැටණ වැඩි. ඒගොල්ලෝ ස්ට්‍රයික් වලට යනවා වැඩි. උපවාස වලට යනවා වැඩි. විශ්වවිද්‍යාල නම් ගහමරා ගන්නවා වැඩි. දැන් ඇයි මේ? ඒකට හේතු අරන් බැලුවොත් ළමා කාලේ ආදර තටාක සම්පූර්ණ වෙලා නැහැ. දැන් අපි තේරුම් ගත්තා නම් වැරද්ද කොතනද කියලා. ඒකෙන් දැන් අපිට ඒකට පිළියමක් දන්නත් පුළුවන්. ආයෙත් මං කියන්නම් මේ න්‍යාය මූලික වටිනාකම තියෙන්නේ मुल वयसेट क्रम क्रम अर दागन वतुर दागन गहांकित आदर संपूर्ण कर उपाय मार्ग पावचना मेतन उदाहरण नरक नरक अभी मुल नरक
වෙලා නම් ඒත් ගොවේ නරක් වෙනවා. අලේ හරලා බැලුවොත් එතනත් නරක් වෙලා නම් ගොවේ නරක් වෙලා. එතන පෙරේ ගොවේ නරක් වුණාට ලෙඩේ අපේ හුඟක් අයගේ ජීවිතවල දැන් අපි දුක විඳින්නේ මේ වැරදි හදා වඩා ගැනීම. වැරදි විදියට ජීවිතය ගත කර. දැන් එහෙනම් මොකද කරන්නේ? මේක යම් කිසි විදියකට පැලස්තරයක් දාගන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් අපේ ආශිස්සංගම් වලට ඊට සම්බන්ධ වෙන්න. මේක හරි හොඳයි. මොකද ආශිස්සංගම් වලට ගියා අපි ආපහු පරණ ලෝකෙට යනවා. අපිත් එක්ක එකට හිටපු අපේ දුප්පත් යාළුවෝ නෑදෑයෝ අපිත් එක්ක පන්තියේ ගහගත්තු අය මිත්‍රශීලකම් අය විනෝද ගමන් ගියා අය නැවත හම්බ වෙන. හම්බෙලා අපිට ආපස්තර ගිහිල්ලා එදා ජීවිතය ගත කරපු ආර කතා බහ කරන්න. අපි කියන සාමාන්‍ය පුළුවන් නම් දුප්පත් නෑදෑයෝ දුප්පත් යාළුවෙක් ඉදෙට යන්න. ඒ ගෙදර ගිහලා ඒගොල්ලොත් එක්ක ගත කරා. ඒතකොට දෙගොල්ලන්ගේ මාතෘ තටාක වෙනවා. පොහොසත් එක්කලාගේ ආදර තටාක සම්පූර්ණ වෙනවා. තමන්ගේ පොඩි කාලේ අතහැරුණා නම් අර සමිස්සමන් ඉඳලා දැන් ඒක සම්පූර්ණ කර ගන්න පුළුවන්. දුප්පත් නෑදෑයෙක් අපි ආවම ලොකු සතුටක් විඳිනවා. ඒකෙන් ඔහුත් සම්පූර්ණ වෙනවා. ඒක මූලික දේ තමයි අපි ආපහු කියන්නේ තමන්ගේ කුඩා කාලයට යන්න බලන්න. ඒක ඉඳලා ඒ ගමට යන්න. තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ ගිහලා පොඩි උදව්වක් කරන්න. ඒ ඉස්කෝලේ පුස්තකාලයක් හදලා දෙන්න. ඉස්කෝල ළමයින්ට කියන්න කතන්දරයක් කියලා මම මේ පොඩි කාලේ ඉගෙන ගත්තේ මෙහෙමයි මේ ඉස්කෝලේ හැටි මෙහෙමයි මේ ඉස්කෝලේ දියුණු කරන්නේ මෙහෙමයි කියලා ඒ ඉස්කෝලෙත් එක්ක සම්බන්ධකමක් තියෙනවා. අර ධනාත්මක පාසල් සංකල්ප උදාහරණයක් තියෙනවා හරියට මේ වලාකුලක් වගේ වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් පොළවේ ඉස්සෙල්ලා තියෙන මේ වතුර ඉරේලියෙන් උඩට ලබාගෙන ඊට පස්සේ ආපහු වතුර හරියට වලාකුලකින් වැස්ස හැටියට ආපහු වහින. ඒතර අන්න ඒ විදියට ආපහු අපි පාසල් ඉගෙනගෙන ගමෙන් ඉගෙනගෙන දියුණු වෙලා ඉවරලා නැවත පාසලට නැවත ගමට ඒක ආපහු වක් කරන්න. අනේ ඒක උගක් හොඳයි. යම් කිසි මානසික පීඩාවක් තියෙනවා නම් අපි නොදැනුවත්වම ලව් ටැංක් එක නැවත පිරන ක්‍රමයක්. ඒ වගේම ශ්‍රම දානව සම්බන්ධයෙන් ගමේ තියෙන මරණාධාර සමිති, වැඩිහිටි සමිති. දැන් මේවට සම්බන්ධ වෙන්න පුළුවන් දා. ඒකට පොඩි කාලේ අර ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන් ෆන් හිටපු නැති එක නැත්තම් පොඩි කාලේ පිය ගෲප් හිටියේ නැත්තම් ඒකට අඩුපාඩුව මේ කාලේ සම්පූර්ණ කරගතයි. ඒක තාමත් පරක්කු වැඩි නැහැ. අපි නැවත වරක් අර වගේ සමිස්සමකට සම්බන්ධ වෙලා ප්‍රජාවත් එක්ක සම්බන්ධ වෙලා අර ආදර තටාකේ සම්පූර්ණ කරගන්න පුළුවන්. පොඩි කාලේ අම්මලා තාත්තලා අපි රකබලා ගත්තේ නැත්තම් අම්මලා තාත්තලා ගෙදර හිටියේ නැත්තම් නැත්නම් අම්මලා රට ගිහිල්ලා හිටියා නම් ඒ හිඩස දරුවෝ දැනෙනවා වරින් වර. එතකොට අපි කියනවා අපේ දුප්පත්ට උදව් කරන්න. සමහරවිට ළමා නිවාසයකට කියලා දාණයක් දෙන්න. වැඩිහිටි නිවාසයකට කියලා දාණයක් දෙන්න. ඒගොල්ලොත් එක දවස ගත කරන්න. එතකොට අතර ආදර තනාකේ අලුව සම්පූර්ණ වෙනවා. ඒතර මේවා තමයි බෙහෙත් කියලා අපි කියන්නේ. අර යම් කිසි හේතුවක් නිසා ඇතිවෙච්ච ගැටලුවකට ප්‍රතිකර්ම තමයි මම දැන් මේ යෝජනා කරන්නේ. ඒ වගේම අපි ළම පොඩි කාලේ හුඟක් සෙල්ලම් කරන අවස්ථා ලැබුණ නැත්තම් අම්මන තාත්තලා හුඟක් නීති රීති දාලා තමයි වට කරන් හිටියා නම් ඉස්කෝලෙන් තද නීති දිනනවා. පාඩම් වලට පොත් වලට ගියවිතා විනෝදේට අවස්ථා ලැබුණ නැත්තම් දැන් අපිට අවස්ථාවක් තියෙනවා. දැන් අපිට පුළුවන් ඊළඟ හොඳ චිත්‍රපටියක් බලන්න. අපි නිතරම හොඳ චිත්‍රපටයක් කියන එක අර්ථ දෙකක් තියෙනවා. ඒ සමහරු ඉන්නවා චිත්‍රපටයක් බලන්න යන්නේ හුදෙක්ම සන්තෝෂෙට විනෝද වෙන්න. ඒ අපි කියනවා ඒකට හාස්‍ය ජනක චිත්‍රපටි. ඒවත් හරි වැදගත් වෙනවා. සමහරවිට බැලුවොත් එහෙම අලුත් චිත්‍රපටයක් ආවම හාස්‍ය ජනක චිත්‍රපටයක් ආවත් එහෙම වැඩිපුරම ඉන්නේ අර දුප්පත් අය තමයි නැත්තම් කම්කරුව තමයි පොලිමේ ඉන්නේ. ඇයි ඒගොල්ලෝ ඉන්නේ? ඒගොල්ලන්ට ඒක බැලුවම හරි සතුටුයි. ඒගොල්ලන් අර තිබිච්ච දුක නිවෙනවා. ඒගොල්ලෝ හිනහ වෙන්නේ යන සතුටු භුක්ති විඳින්න යන. ඒක ඉතින් ඒව චිත්‍රපටින් විශාල සේවාවක් කරනවා. එතරම් ඒ වගේ චිත්‍රපටයක් බලන්න යන. උදේක්ම විනෝදය සඳහා. හිනහ වෙලා ඉන්න. ඊට සන්තෝෂයෙන් ඉන්න ඒ චිත්‍රපටි බලන්න යන. තවත් එක් ක්‍රමයක් තමයි යාළුවොත් එක්ක ළමයිත් එක්ක වැල්ලේ ඇවිදින්න යන. වැල්ලට ගිහිල්ලා මුද දිහටයක් කියලා බලන් ඉන්න. දැන් ඒකෙත් අර ලව් ටැන්ස් වල අඩුපාඩු තිබුණොත් ඒව සම්පූර්ණ වෙන්න මේ ප්‍රතිකර්ම ක්‍රමයක් මේක. මේක අපි කියනවා චර්යාමය වෙනසක් ඇති වෙන. අර මුද ආයිනේ වාඩිලා ගලක් කුට්ට වෙලා මුද දිහා දවසකට පොඩි වෙලාවක් විනාඩි 30ක් අතරයක් බලන් ඉන්න පුළුවන් නම් අර මනසේ තියෙන පීඩාව අඩු වෙනවා. අර මනසේ තියෙන අර අහිතකර පීඩාකාරී ගති අඩු වෙලා අවශ්‍ය ඩොපමින් වගේ රසායනිකන් උනලා නැවත සැහැල්ලුවක් ඇති. මේ අපි දන්නේ නැති හේතුවක් නිසා ඇතිවෙච්ච පීඩාව වෙනත් ක්‍රමයකින් අපි වහගන්න ක්‍රමයක් හදාගන්න. මං අය කියුවොත් අර මුතුපටක අපි නූලගේ මුතුපට අමුල්ලා තියනවා වගේ ඒ මුතුපට හැම වෙලේම නූල කොහේ හරි කැඩුනොත් මුතුපට CC කඩයක්.
අපේ ජීවිතේ වරින් වර සීසී කඩගිලා තියෙන්නේ ඒ මුතුපට හරියට සම්බන්ධ වෙලා නැහැ. දැන් අපි ඒකට පිළියම් දන්නවා. ඒකද මං කියපු යෝජනා ජීවත් ආශිස් සංවර්ධන යන්න. නැත්නම් සමිස් සමාගමකට ගිහිල්ලා උදව් කරන්න. ඔය ලේ දන් දීම වගේ සමිති වලට බැඳෙන්න. ඊළඟට පරිසර සංවිධාන කණ්ඩායම් වල සම්බන්ධ වෙලා පරිසර සංවිධාන කටයුතු කරන්න. ඊළඟ සමහර වැල්ල පිරිසුදු කිරීම වගේ ශ්‍රමදාන කටයුතු. ඒක හරි වැදගත්. ඒක දන්නේව නැතුව තමන්ගේ තිබිච්ච අර හිඩස එකෙන් සම්පූර්ණ වෙනවා. අපි පහුගිය දවස්වල දැක්කා වීදි අලංකරන්නේ. ළමයි පෝස්ටර් රඳිනවා. දැන් ඒකෙන් විශාල සතුටක් ඇති වෙනවා. දැන් ඒ වගේ වැඩක් කරනකොට අර මනසේ තියෙන පීඩාව අයින් වෙනවා. දැන් මේක අනිත් පැත්තත් වෙනවා මේ දවස්වල. ඒ කියන්නේ වැඩක් නොකරම ගෙදර ඉන්නකොට පීඩාව වැඩි වෙනවා. දැන් මම හිතන්නේ මම ඊයේ පෙරේද ඇහුවා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව ගුවා ගෘහස්ත ප්‍රචණ්ඩතාවේ පහුගිය මාස තුනේ වැඩි වෙලා තියෙනවා. ළමයින්ට හිංසා කිරීම නවසේ ගාඩක් වාර්තා වෙලා තියෙනවා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ. දැන් අර වුහාන් සිද්ධියේදී චීන හිටපු ඒ වුහාන් වල අර කොටු වෙලා හිටපු ඒක ඉවරලා මාස තුනෙන් පස්සේ හැලියන් පස්සේ දික්කසාදනට 300ක් වැටලා තියෙනවා. දැන් ඒක පේන්නේ අර එළියට යන්න තියෙන අවස්ථාව අඩු වෙනකොට ඇතුලේ පුපුරන ප්‍රමාණය වැඩි වෙනවා. එකද එළියට යන අවස්ථාව වැඩි වෙනකොට අර පිපිරීම ඇතුළ පිපිරීම අඩු වෙනවා. ඒකින්ද තමයි මේ වගේ දේවල් තියෙන්නේ. අනිත් එක තමයි තවන් නන්නාඳුන පළාතකට ගිහලා සැහැල්ලුවෙන් ඉන්න. අපි නන්නාඳුන පළාතක් කියන්නේ. දැන් අපි හිතමු දැන් සමහරලාට දැන් අපි උගක් දෙන අඳුරන හින්දා. ඔය නළු නිලියන් മന്ത്രിවරු. ඒගොල්ලෝ යන්නේ විනෝද වෙන්න කොහෙද යන්නේ? ඒගොල්ලෝ යන්නේ කවුරුත් අඳුරන්නේ නැති පළාතට. ඒකින්ද පිට රට යන සමහර අය. සමහර අය පාසි ගුඩා වගේ ඈත කලාප වලට යනවා. ඇයි ඒ යන්නේ? එතකොට යාට නිදහසේ ඉන්න පුළුවන්. නිදහසේ දවස් ගාණක් ඉන්නකොට තමයි අර අඩුපාඩු සම්පූර්ණ. උදාහරණයක් ඇට මට හම්බුණ එක සැරයක් මේ බේරු වලදී. එක පුජ්‍යලයක් මේ බයිසිකලයක් පදගෙන එනවා. ඉතින් මට හම්බ වෙලා අපි දෙන්න කතා කරේ. වැළුවා මේ බ්‍රසි මේ ඉස්පාඤ්ඤේ මහාචාර්යවරේ. දැන් මෙහෙ හිටියව සාමාන්‍ය කොට කල්පනා කරන බයිසිකල පදින්. ඉතින් මං ඇහුවා ඇයි මෙහෙම? අකෝ මං ඉස්පාඤ්ඤේල මෙහෙ ආවේ මේකට තමයි. දැන් එහෙ හිටියව මම අඳුරනවා. අඳුර නිසා මට මෙහෙම කොටකල්පමක් ඇඳගෙන බයිසිකල් පැදවත් යන්න. දැන් මම මේකෙන් ලොකු සතුටක් විඳිනවා. ඒකින්ද මම ඉන්නේ නිදැල්ලේ. සතුටින් දවස ගත සත්‍යයක් දෙයක් ගත කරලා මං යනවා. එතකොට කියනවා සම්පූර්ණ තීච්ච පීඩාව ඉවත් කර ගන්න පුළුවන්. අනේ ඒ වගේ අපි කියනවා කැලයක් බලන්න යන්න. සමහරලාට හයික්ස් වලට කිඳුරු තලාගල කඳ නගින්න. අන්තාන් නගින්න යන්න. මේ වගේ මේ කඳු නගින්න. ඒ වගේ චූටි චූටි දේවල් කරාම අර අඩුපාඩුවක් යම් කිදයක් වෙලා තිබුණා නම් ආදර තටාක වල ප්‍රශ්නයක් තිබුණා නම් ඒ ප්‍රශ්නෙන් මිදෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් මූලික දේ තමයි සමිති සමාගම් එක වැඩ ගන්න උකක් වැඩක්. පිළිගැනීමක් ලැබෙන සමිති වලට යන්න. අපි දෙනවා සිංහ සමාජය තියෙනවා, ඒ වගේ රොටරි සමාජය තියෙනවා, බාල්දක්ෂ ව්‍යාපාර තියෙනවා. දැන් මේවක සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා දුප්පතුන්ට උදව් කරන්න පුළුවන්. පරාර්ථය සඳහා කටයුතු කරන්න පුළුවන්. එතකොට ආපහු ලැබෙන ප්‍රතිලාභයක් නොලබා කරන ප්‍රතිකමේ ප්‍රතිලාභයක් නොලබා කරන පරාර්ථය තමයි වඩාත් වටිනේ. අර දකුණු අතින් දෙන දේ වම් අතට දැරෙන්නේ නැති වෙන දෙන්නේ කියලා කියන්නේ ඒක තමයි. දීලේ ඉවරලා අඬ පෙර ගහන්න. හැබැයි අර තමන් දුන්නට පස්සේ තමන්ගේ මනසේ විශාල සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ හේවය කටයුතු අපි වැඩි කරන්න ඕන. විශේෂයෙන්ම අවුරුදු 55 පයින්කොට අර ගෝඩ්ස් ලව් කාලේදී අපි අපේ ආගමික පැත්තට වැඩියෙන් බර වෙන්නට ඕන. බණ භාවනා කරන්නට ඕන. තම තමන්ගේ ආගම් වල තියෙන මේ උත්තරීතර චරිතය කරාපත් වෙන්නට අපි දවස් ටිකක් වැඩිපුර වෙලාවක් වෙන් කරන්න ඕන. මනෝවිද්‍යාත්මකින් දෙයක් තමයි සතිමත් බවක් ඇති කරගන්න. මනස සැහැල්ලුවෙන් තියාගන්න. දවසකට විනාඩි 10ක් 15ක් විතර අඩු ගානේ ආනාපාන සති භාවනා කරනවා නම් සතිමත්ව ඉන්නවා නම් අර මොළේ තියෙන ඉක්මනින් වියපත් වීම අඩු කරගන්න පුළුවන්. සමහරවිට භජන් ගීත කියනවා නම් වන්ට වයස ගියන් පස්සේ අපි කියනවා ගාථා කියන්න, පිරිත් කියන්න, ශබ්ද නගා කියන්න. එතකොට දැන් ආච්චිලාට එහෙම උගා හොඳ දෙයක් තමයි ඒගොල්ලන්ගේ අර ඒ ආදර තටාගේ පිරෙන්න නම් ඒගොල්ලෝ සතුටින් ඉන්න නම් මරණකම්ම සතුටින් ඉන්න ඕන. සතුටින් ඉන්න නම් ඒ කාලේ කොහොමද මොළේ තියෙන ස්නායු තන්තු මැරෙන්න දෙන්නද බේරගන්න. ඔය වියපත් වෙනකොට වටිය මේ වේලෙන්න පටන්. ඒ වේලෙන්න නැතුව තියන්න නම් ක්‍රම කීපයක් යෝජනා කරන්න. එකක් තමයි අර මම ඉස්සලා කිව්ව විදියට ශබ්ද නගලා පිරිත් කියන්න, ගාථා කියන්න. ඉස්සර ආච්චිලා සියලු හැමදාම රවසට බුදුන් වැඳලා ගාථා ගොඩක් කියන. ඒක තමයි ඒගොල්ලන්ගේ සතුටින් ඉඳීමේ රහස. අපිට ඒක යාවව පටන් ගන්න පුළුවන්. තමන්ට ගාථා කියන්න දන්නේ නැත්නම් භජන් ගීත තියෙන. සමහරලාට අන්තර්ජාලය වැළුවොත් එහෙම මේ රිලැක්සේෂන් මනස ඉහිල්වීමේ අභ්‍යාස තියෙන. අනේ ඒ වගේ අභ්‍යාස කරත්
එතකොට අර මොලේ ශෛල නැවත ප්‍රාණවත් වෙනවා. එතකොට අර හැදෙන්න පුළුවන් ලෙඩ රෝග, පාකින්සන්, ඩිමෙන්ෂියා වගේ රෝග වලින් වළකින්න පුළුවන්. මොකද අපි සාර්ථකත්වය කියලා කියන්නේ තරුණ කාලේ සාර්ථකත්වය නෙවෙයි. සාර්ථකත්වය කියලා කියන්නේ හැම කල්ලිම සාර්ථකත්වය. මේ යන මොහොත දක්වාම සාර්ථකව ඉන්නට ඕන. සමහරව ඉන්නවා තරුණ කාලේ බොහොම හොඳට වැජඹිලා වැඩිහිටි කාලේ හොඳ සාර්ථකව ඉඳලා මේ යන කාලේ අන්ත දුගී තත්ත්වයටපත් වෙනවා. එහෙමනම් ඒක සාර්ථක ජීවිතයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ යන මොහොත දක්වාම සතුටින් ගත කරන්න ඕන. ඒ මේ යන මොහොතෙන් එපිටත් අපි සතුටින් ගත කරන්න ඕන. එතකොට අර මේරි බ්‍රවුනි කියන ලේඛකව කියනවා Life After Death කියන පොතේ. ඔබ මේ යන මොහොතේ සතුටින් මේ යනවා නම් ඔබට සතුටින් උත්පත්තියක් ලබා ගන්න පුළුවන්. සතුටින් ලැබෙන උත්පත්තියකට මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න. දැන් මේ පොතේ අර අපූර්ව කතාවක් තියෙනවා. ඒ පොතේ කියනවා දැන් මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න කොහොමද? ඔහුගේ ඇය කියනවා දැන් අපි මේ යන මොහොතේ බය වෙන්න දෙයක් නැහැ. ඒ මොකද අපේ ඥාතීන් හිතමිතුරන් ඇවිල්ලා ඉන්නවා එයාපෝට් එකේ ඉන්නවා කියන්නේ. ඉතින් ඔබ යන්නේ මොන එයාපෝට් එකද කියලා තීන්දුව කරන්නේ මෙන්න මේ ආදර තාටාක සම්පූර්ණ කරගෙන ජීවිතය ගත කරපු ආකාරය. අපි හිතමු අපි යනවා නම් හොඳ ශක්තිමත් මුදල් තියෙන හොඳ ආර්ථික දියුණු රටකට. එහෙමනම් අපි ඒකට අදාළ දේවල් එකතු කරලා තියෙන්නට ඕන. ඊට අදාළ මිල මුදල් අවශ්‍ය දේවල් සකස් කරලා තියෙන. ඒතර අපි එයාපෝට් එකේ ඉන්නේ අපේ ජාතිනේ රටවල ඥාතිනේ නෝ අපි එක්ක. ඉතින් ඒක ක්‍රමයක්. එහෙම නැතුව අපි සමහරලාට ඉතාම දුර්වල රටකට ඇදලා යන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම වුණොත් අපි මෙහෙදි ගත කරලා තියෙන්නේ ඉතාම දුර්වල දෙයක් නම් අපි සමහරලාට කොහේ හරි සෝමාලියා වගේ ඉතියෝපියා වගේ රටකට යන්න පුළුවන්. ඒතර එහෙම යනොත් ජීවිතේ ඉවර කරන්නේ නැත්තම් අපි දියුන් රටකට යනවද නොදියුන් රටකට යනවද? දිව්‍ය ලෝකයට යනවද අපායට යනවද ඒක තීන්දුව කරන්නේ අපිට තමයි. ඒකින්ද අපි මූලික දේ තමයි අපි එහෙම සාර්ථකත්වය කරා යන්න නම් මරණින් මතු ජීවිතේ සාර්ථක කරගන්නත් මේ යන මොහොත දක්වාම සතුටින් ගත කරන්න. ඉතින් අපි ඔච්චරලා කියපු කරුණු ආපහු ගොනු කරමු. පිළිසඳ ගැනීමෙන් ආරම්භ වන අපේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා කියලා හිතුවොත් අපි ඉතින් එහාට ජීවිතයක් වෙනවා කතා කරමු. මේ කාලේ එක එක කාලයට අවශ්‍ය ආදරයක් තියෙනවා. හැම කාලයක්ම සතුටින් ගත කරන්න අපි උදව් කරන්න ඕන. වැඩි හිටියන්වන අපි මුල් අදියර අවුරුදු ටික අපි උදව් කරන්න ඕන අනුන්ට ජීවිතේ සාර්ථක කර. ගර්භාෂීන ළම දරුවට ඒ ගර්භාෂ ජීවිතේ සාර්ථක කර. ගැඹුරු ජීවිතයේදී ගර්භාෂයේ තුල සතුටින් ඉන්න. ඒ කාලේ සතුටින් හිටියේ නැත්තම් පස්සේ කාලයන් ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ගැඹුරු කාලයේදී අම්මා තාත්තා ළමයා ගැන සැලකිලිමත් දුන්නේ නැත්තම් බයෙන් හිටියානම් රණ්ඩු කරගත්තා නම් ඒ දරුවගේ අර ඒ ආදර තටාකෙ පිල්ල නැහැ. එහෙමයි නිරන්තරයෙන්ම පස්සේ කාලේ අතුරු ආබාධ වලට පත් වෙන්න පුළුවන්. ඉගෙන ගැනීම දුර්වල වෙන්න පුළුවන්. ගැටුම් ඇති කර ගන්න පුළුවන්. ඡණ්ඩ ලක්ෂණ ඇති කර ගන්න පුළුවන්. එහෙම වුණොත් මොකද කරන්නේ? අපි තුන් කවුරු හරි ශිෂ්‍ය ළමයෙකුට එහෙම දෙයක් වෙලා තියෙනවා. එහෙනම් ඒකට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි ඒ වගේ අයට ගැටුම ප්‍රශ්නයක් ආම ඉතාම ඉක්මනින් මනෝවිද්‍යා උපදේශකරෙක් හම්බෙලා කතාබහ කරන්න. කතාබහ කරලා ඒ ජීවිතේ නැවත ගොඩනගා ගන්න. ඒ වගේම ඒ කාලේ හුඟක් හොඳයි අධ්‍යාත්ම ජීවිතයට වැඩියෙන් සම්බන්ධ කරගන්න. නිතර පන්සලට හරි පල්ලියට හරි එක්ක යන්න. එක්කල ආගමික වතාවත් සමග ආගමික පූජකයන් සමග ආගමික පරිසරයක ජීවත් වෙන්න. එතකොට අර ආදර තටාකේ අඩුවෙච්ච එක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒකිටම මේක කේක කාලේ අඩු වුණාම යම් කිසි අඩුවක් වුණා කියලා හිතනවා නම් ඒකට පිළියමක් තියෙනවා. අනේ පිළියම කරලා අර තියෙන හිඩස්ස සම්පූර්ණ කරගන්න පුළුවන්. අයත් මං යෝජනා කරොත් ඒ කියන්නේ අපි උත්සාහ කරන්නේ හිඩස්සක් නැතුව හදන්න. සහ හැදෙන්න. වැරදිලා අඩුවක් වුණා නම් යලි සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි පොඩි කාලේ මං ගියා අම්මලා රට ගිහිල්ලා කියනවා. ආදර තමන්ට ආදර පේරන්ටල් ලැබුණ නැත්තම් දැන් අපි වැඩි නිවාසයකට ගිහිල්ලා අපේ වගේට උදව් කරන්න පුළුවන්. දරු වැඩි හිටියරක බලා ගන්න පුළුවන්. දැන් මේ වගේ දේවල් කරලා අර හිඩ සම්පූර්ණ කර ගන්න පුළුවන්. ඒක මම බං ඉස්සල්ලා කිව්වා පාසලේ අපි විශේෂම කටයුතු කරේ නැත්තම්. උදේක්ම අධ්‍යාපන විතරක් අල්ලගෙන හිටියා නම් විභාග විතරක් කරා නම් එහෙනම් අර සෝෂල් ඉන්ටෙලිජන්ස් කියන එක සමාජ බුද්ධිය චිත්ත වේග බුද්ධිය වර්ධනය නැහැ. ඒ දෙක වර්ධනය වෙලා නැත්තම් දැන් අපි කල්පනා කරනවා හිතාමතාම ඒ කොටස වර්ධනය කර ගන්න මම මොකද්ද කරන්න. එතකොට අපිට පුළුවන් ඒ අඩුව සම්පූර්ණ කරගන්න. ඊළඟට අපි කියනවා විශ්වවිද්‍යාල ජීවිතයේ කාලේ සාර්ථකු නැත්තම් දැන් අපි යලි පටන් ගන්නවා ආපහු පාඨමාලා අධාරණය.
आदर तटास्तर संपूर्ण अभी एक है अरे खाले की हिलना वतुर वतुर वहां पेलस्तर सातुट गलागने सातुट आप गिली अनुवाणा सातुट आप अडवेल अनुवाणा अभी पेलस्तर दूल आयतर सातुट गतिवेने आय खाले वतुर पेरण वगे आप वादरे पीरियन पटांगण मैंने मे विधि मे न्याय आप जीवित सार्थक भावित कर निरंतर यहा जीवित सार्थक रहस्यता देखे उत्साह प्रीति मत जीवित आदर तटाक न्याय भावित मेके उत्साह अभी दर्दन वेडिटिया आदर तटाक अड़वा नतिवे दर्व हदवाड़ा इतनी दिमापियांग भूमिका वातीनो गुरु भूमिका वातीनो समित समागम वल मेहेवन क्लब स्थल संगम वल मेहवरतीनो समाजे मेहवरतीनो अभी खेलते नाम दर्व अपे दर्व के सलाक प्लेटो के चिंतक दर्व आई दिमापियां तरह दर्व आई समाज मुझे समाज में दर्व अंडवश्य मे पस्तरे लाते आदर तटाक प्रश्न हुट पेरेन्टल समान रुचिकम तीन समान वायस समाज कल्याण मित्रो नवेना अरबुदे जीवते साधक सार्थक जीवित कथकर अनिवार्य धनते उचित काले लौट ओवरफ्लो आदर तटाके आदर वर्ग शिष्य नायक धरन पश्चे नायक आदर तटाके संपूर्ण जीवित सार्थक लव टैंक मेकल बला मम्मी नितर नितर मे अंतर्गत करण अपे जीवित वरिंग पेरल बला पाड़ंगल मतक जीवित संबंध करोतर वेन पुस्तक आरंभ कर अभी हर गेड योजना गेदर पड़ी पुस्तक उगत ओण गेदर पुस्तक उगत परपुर गोडन गेन्ने पुस्तक अम्मदात्र दिशा मेघन हिता
අපි උගක් දාට ගේන දයක් තමයි ළමයි පොත් කියවන්නේ වැඩක් නැහැ පොත් ගිනිල්ලා කියන හැබැයි පොත් ළමයි කියවන්නේ Tamanට ඕනලා කලි කැමති කැමති වලට නම් කියවන්න තියෙන්න ඕන පොත් මුකුත් නැත්තම් කියවන්න දෙයක් නැහැ මේ ලියලා තියෙන පොත් හැම එකක්ම yes you can do it yes you can win ඔබට ජයගත හැකි ඔබට එකල හැකි මේ හැම එකෙම තියෙනවා මග පෙන්වීමක් ඒ විතරනේ සාර්ථක වැඩිහිටි ජීවිතයක් ගත කරන්න ඕන අපි කවදා හරි එක දවසක් කතා කරන්න ඕනේ සාර්ථක වැඩිහිටි ජීවිතයක් ගත කරන්න මොනවද අපි කරන්න ඕන මේ විශාල දැනුම් සම්භාරයක් එකේ තියෙනවා අපි ඒකින් දා වයස වැඩිහිටි ජීවිතය සාර්ථක කරගන්නත් කටයුතු කරන්නට ඕන මේ වගේ පොත්පත් අරගෙන කියවලා බැලුවොත් තමයි ජීවිතය සාර්ථක කරන්න පුළුවන් වෙන්නේ මේ පොත් ඔබට තැපෑලෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් නැත්නම් ප්‍රධාන පොත් සාප්පුවෙන් ගන්න පුළුවන් මේ පොත් විතරක් නෙවෙයි මීට අදාළ ඕන පොතක් අරගෙන තමන් ළඟ එකතු කරගන්න ඒක තමයි මම නිතරම කියන්නේ මොකද මගේ ශේස්ත්‍රයේ මම නිතරම කතා කරනකොට කියවීමේ පුරුද්ද ගැන මම හරියට අගය කරනවා කියවීමේ පුරුද්ද වැඩි කරන සාහිත්‍ය කවපත් මේ යෝජනා කරලා තියෙනවා එහෙනම් ළමයින්ට යෝජනා කරලා තියෙනවා මේ දවස්වල රජේ වුණත් වෙනම ළමයින්ගේ ජීවිත කතා පොත් ලියන්න පුළුවන් නම් ඒ ළමයිලා මේ ජීවිත කතා පොත් ලියවන්න ඒකෙන් ඇති වෙන මානසික සතුට මේ ලව් ටැංකේ පිරෙන උඟක් උදව් වෙනවා එහෙනම් ඒව ක්‍රම පාවිච්චි කරොත් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා මම හිතන අපි කතාව මම මෙතන නවත්තලා අපි සාකච්ඡාවකට යමු කියලා මොනවාරි ප්‍රශ්න තිබුණොත් සාකච්ඡා කරන්න පුළුවන් නැත්නම් තව අපිට අලුත් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් අද අපි ඉදිරිපත් කරපු කතාව අද ඒ මාතෘකාව අවසන් කරනවා අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා ගෙදරදී දෙමව්පියන් ළමයින්ට විභාග සමත් වෙන්න උදව් කරන්නේ කොහොමද කියන මාතෘකාව කතා කරන්න ඒක මොකද මේ උගත් දෙනෙක් වගේ ඉල්ලීමක් කරලා තියෙනවා මේ e-learning ගැන ඔන්ලයින් ලර්නින් ගැන දැන් ප්‍රශ්න ගොඩක් මතුවලා තියෙනවා මේකට කොහොමද හරිම ක්‍රමෙ මොකක්ද මොකද සමහර රටවල් වල ඒගොල්ලෝ ස්ක්‍රීන් චිල්ඩ්‍රන් කියලා ස්ක්‍රීන් චිල්ඩ්‍රන් කියන්නේ ස්ක්‍රීන් එකට විතරක් දැන් ළමයි යොමු වෙලා තියෙනවා ඒක කොච්චර බුද්ධි වර්ධනයට බලපානවද කොච්චර මානසික ගැටලු වලට බලපානවද අපි ඒ ගැන ටිකක් සවිස්තරව සාකච්ඡා කරන්න ඕනේ මම ඒක යෝජනා කරන්නේ පොතුත් එක්ක ඉන්නකොට ඔය ගැටලු ඇති වෙන්නේ එතන පොතුත් එක්ක ජීවත් වෙන්න ළමයින්ට පුරුදු කරා. අපි දැන් මේ මොහොතේ ඉඳලා අපි කතා කරලා බලමු මොන හරි ගැටලුවක් තියෙනවා අපිට කෙටි වෙලාවක් තියෙනවා ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ඔබ මම ආරාධනා කරනවා යම් මොන හරි දැනගන්න තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න වෙලාවක් තියෙනවා. ළඟදීඳලා පටන් ගන්නවා පාඨමාලාවක්. ඒතර ඒ පාඨමාලාවේ බලාපොරොත්තු වෙන්නේ පුජ්‍යල පෞරුෂය සංවර්ධනය කරගන්න කොහොමද අපි කටයුතු කරන්නට ඕන. ඇතර මේකත් එක මූලධර්මයක් අනුව තමයි කටයුතු කරන්නේ. ඒ මොකද්ද අපි මෙන්න මේ වගේ දවසක සතියකට එක පොඩි පාඨමාලාවක් පාඩමක් විතර කියවලා අපේ පෞරුෂය ටික ටික ගොඩනගා ගන්න. අපි එතෙන්දී අපි සාකච්ඡා කරනවා මොනවද අපි කළ යුත්තේ ප්‍රායෝගික වැඩ ටික. අන්න එහෙම කටයුතු කරලා අපි අනාගතේ බලාපොරොත්තු වෙනවා අපේ පෞරුෂයේ ශක්තිමත් කරගන්න කොහොමද මේ නව දැනුම් භාවිතා කරන්නේ අපි අත්දැකීම් තියෙනවා ඒ නාම දැනුම් භාවිතා කරලා ඕන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා අද වාසනාවට හුඟක් දෙනෙකුට මේ ඉල්ලුමක් තියෙනවා මේ උනන්දුවක් දක්වනවා ඒ උනන්දුවක් දක්වන නිසාම අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන් අපි මේ පිළිබඳව මේ වැඩසටහනකින් තව මාසකින් විතර අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට ඔබට කැමති ආයත බැඳෙන්න පුළුවන් උනන්දුවක් දක්වන අයට ඒ වගේම අපි මෑත කාලේ හුඟක් ස්කෝල් වලට ගියාම හුඟක් විදුහල්පතිවරු ගුරුවරු සහ ළමයි උනන්දුවක් දක්වනවා මේ කාලේ ඉවර නැත් මෙතෙක් කාලේ හිතුවට වැඩි උනන්දුවක් තියෙනවා මේ e-learning පාඨමාලාවක් ගැන අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා Thank you.
අපි වෙනත් සාකච්ඡා නැතිනම් අපි වැඩසටහන අවසන් කරමු. අපි නැවතත් ලබන ඉරිදා අවසායට මේ ආයුරින්ම මාතෘකාවක් කතාන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම කැමතියි ආරාධනා කරන්න හැම සඳම උදේ 7:00 අතහා මාර්දලා 9:00 දක්වා විතර ශ්‍රී FM රේඩියෝ වැඩසටහනක් මගේ තියෙනවා. උබදුමු ශ්‍රී ලංකා කියලා. ඒකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදිත් අපි සාකච්ඡා කරනවා මේ දවස්වල සාකච්ඡා මේ මාතෘකාවටම සමාන මාතෘකාවක් මීට වඩා සවිස්තරව පැය දෙකක් තිස්සේ අපි සාකච්ඡා කරනවා. ඔබට ගෙදර ඉන්නවා නම් මේ වගේ විවේක දවස්වල එක අහන්නත් පුළුවන්කම තියෙනවා. महात्मा आराधना करना संबंध LK.com वेब सामग्री संबंध फेसबुक सामग्री संबंध महाचार्य तुम्हे प्रयत्न एवगेम अब मौना कीटान करना ये संबंध में धन्यवाद संबंध हरिहंद मिनीसून पिरीसा බීකිරීමේ අරමුණ ඇතුව එකතු වෙච්ච පිරිසක් ඉන්නවා අපේ ආචාර්ය දාරුණ උතුකර මහතාත්වයේ වැඩසටහන සම්බන්ධ වෙනවා උදෑසන 5:25 සිට 6 දක්වා මේ වැඩසටහන Zoom ඔස්සේ Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරනවා ඒ සඳහාත් ඔබට දැනුවත් වෙන්න පුළුවන් එවැනි වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් වෙන්න පුළුවන් winwinlk.com Facebook පිටුව හරහා ඒ වගේම මහාචාර්යතුමාගේ මුන් පිට पेरकरपूदेशन संबंध धनवत्न अवस्था तीन अभी सीधनाट स्तुति आचार्य तुम अब तुम निरोगी सो दीर्घाश लीर्धनाट स्तुति